සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම අදත් සාදරයෙන් ඔබ සැමව පිළිගන්නවා ඉන්ස්ටිටියුට් ඔෆ් ආකියොලොජි ඇන්ඩ් හෙරිටේජ් ස්ටඩීස් ආයතනය මගින් මෙහෙයවන මාර්ගගත දේශන මාලාවට අද මම හිතන්නේ ඉතාම වැදගත් දේශනයක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ගහිත ඓතිහාසික තාක්ෂණය හාහි භාවිතය පිළිබඳ ඒ පිළිබඳ අද අපි සමග කතා කරන්න එකතු වෙන්නේ ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ විශිෂ්ට පරීක්ෂණ ගණනාවක යෙදුණු ආචාර්ය නිමල් පෙරේරා මහත්මයා නිමල් පෙරේරා මහත්මයා කිව්වහම මම හිතන්නේ මෙතන ඉන්න ගොඩාක් අය දන්නවා ආචාර්ය දරණියගල මහත්මයාගේ සමගාමීව වැඩ කරපු එතුමගෙන් සමගම කාලයක් තිස්සේ පරීක්ෂණ කටයුතු වල ඉදිරිච්ච විශිෂ්ට විද්‍යාඥයෙක් එතුමා 1900 මේ මුලින්ම එතුමා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ උපාධිය ලබාගෙන 1979 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එකතු වෙනවා එතුමා කැඩීම් අධ්‍යක්ෂක සහ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් හැටියට කටයුතු කළා තියෙනවා ඊට අමතරව මෙතුමා ප්‍රසිද්ධ විදේශ ජර්නල්ස් ජර්නල් ආටිකල්ස් පියර් රිවියුඩ් ජර්නල් ආටිකල්ස් 13ක් පමණ පළ කරලා තියෙනවා ඒ තුනකම ප්‍රධාන කර්තෘ හැටියට මෙතුමා ඉන්නවා ඒ වගේම ප්‍රීහිස්ටොරික් ශ්‍රී ලංකා කියලා බාස් පබ්ලිකේෂන් එකක් කරලා තියෙනවා දැර්ණියගල මහත්මයාගේ ප්‍රීහිස්ටරි ඔෆ් ප්‍රීහිස්ටරි පොතට පස්සේ ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ටම කෘතියක් හැටියට සැලකෙනවා මෙතුමා ඒ වගේම ප්‍රාග්ඓතිහාසික යුගයේ ඒ යුගයේ භාවිත කරපු ශිලා මෙවලන් සහ වෙනත් ආයුධ පිළිබඳව විශේෂඥයෙක් මේ දවස්වල පාහියංගල කැණීම් මගින් මතුවෙච්ච ආයුධ පිළිබඳ ලොකු කතිකාවක් යනවා ඒ කැණීම් වල මුලින්දම්ම සම්බන්ධ වෙලා හිටියේ ඒ කැණීම් බාර අධ්‍යක්ෂක හැටියට වැඩ කරේ නිමල් පෙරේරා මහත්මයා ඊට අමතරව මෙතුමා ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයකම විසිටින් ලෙක්චරර් කෙනෙක් හැටියට වැඩ කරනවා ඒ වගේම මෙතුමා දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඇෆිලියේටඩ් ලෙක්චරර් කෙනෙක් හැටියට වැඩ කරනවා මම කරුණා කරලා ඉල්ලනවා මේ ඔබ සියලු දෙනාගෙන්ම තමන්ගේ මයික්‍රොෆෝන අන්මියුට් කරලා තියෙන මම අපි මේ පාර කාටවත් අත උස්සන්න නැතුව මයික් කරන්න අන්මියුට් කරන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ මයික්‍රොෆෝන එක ක්‍රියා කරන්න දෙන්නේ නැහැ ප්‍රශ්න වටේදී අවශ්‍ය නම් අත උස්සන්න අපි ඔබට මයික්‍රොෆෝන මේ අන්මියුට් කරන්න අවස්ථාව දෙන්නම් මොකෝ ගිය අන්තිම දේශනයේදී අපිට ඇතිවිච්ච ගැටලුව නිසා අපි ක්‍රියාමාර්ගය අරන් තියෙන්නේ තව දෙයක් ඔබගේ වීඩියෝවත් ඕෆ් කරලා තියාගන්න මම දැන් ආරාධනා කරනවා ආචාර්ය නිමල් පෙරේරා මහත්මයාට එතුමාගේ දේශනය පටන් ගන්න කියලා. අයිබෝන් ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් වේවා. අද දින මෙම දේශන මාලාවට මට ආරාධනය කිරීම ගැන මාගේ හිත පුත්‍ර අංගාද මහත්මයාට මම දෙහිමින් ස්තුතිවන්ත වෙනවා. මොකද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳව මේ දිනවල බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා බොහොම හැමදෙනාම අපි දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කියන්නේ ඉතාමත්ම පුළුල් විෂයක් ඒ වගේම ප්‍රාග් ඓතිහාසික තාක්ෂණය කිව්වම ඒක ඉතාම ඉතා විශාල විෂයක් ඉතින් පැහැදිලි ඉතාමත් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ තාක්ෂණය ප්‍රාග්ඓතිහාසික තාක්ෂණය අපිට විස්තර කරන්න අමාරුයි මම ඇත්තටම වඩාත්ම කෙටියෙන් විස්තර කරලා මා සතුරි ඔබ සමග ප්‍රාග්ඓතිහාසික ගේ පිළිබඳව යුගය ඒ වගේම ප්‍රාග්ඓතිහාසික තාක්ෂණය පිළිබඳව සාකච්ඡා මාලාවකට එන්න කොහොම වුණත් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසය අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාස යුගය අපි විද්‍යාත්මක කාලනීයන අනුව අදින් වසර 1050 සිට අදින් වසර 4000 දක්වා කාලයට ස්ථිර වශයෙන්ම යනවා මේ 1050 කාලනීයනේ ලැබිලා තියෙන්නේ බුන්දල පතිරාජ වෙලා
යන ස්ථානයේ මේ පිළිබඳව දිනවකවානු දෙකක් තියෙනවා එකක් මුලින්ම OSL තාප සම්බිද්ධතා කාල නිර්ණය අනිත් එක OSL කාල නිර්ණය මේ දිනවකවානු ලබාගෙන තියෙන්නේ 1996 දී ආචාර්ය මොහන් අබේරත්න මහත්තයා විසින් යනු අපි දන්නවා බුද්දල පතිරාජයන තමයි ශ්‍රී ලංකාවේ මිනිසුන් සිටි බවට ඒ කියන්නේ ප්‍රාග්ගයිතියේ මිනිසුන් සිටි බවට ස්ථිර වශයෙන්ම නිගම දැනුම් ලැබෙන ස්ථානය එක්කම දැන් අදිමත 4000 කියන්නේ ධාමයේ දල වශයෙන් ගත්තු ක්‍රිස්තු පූර්ව 2000 මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ගයිතියේ යුගයේ අවසාන කාලීන දිනමකවනු ලැබෙන්නේ विशाल काल पराशी මිනිසුන් ශ්‍රී ලංකාවේ විවිධ පරිසර වලට අනුවර්ධනය වී ඒ සෑම පරිසර පද්‍යත්ම ජනාවාස කරලා තියෙනවා. අපි ගත්තෝ ශ්‍රී ලංකාවේ තෙත් කලාපය, නිල කලාපය, සුෂ්ක කලාප, සුෂ්ක කලාපය වාදී වශයෙන් සෑම කලාපයක්ම ජනාවාස කරලා තියෙනවා. එතකොට මේ පරිසරයට අනුගතව සමාජයේ යටින් ක්‍රමය එහෙම නැත්නම් ජීවත් වෙන්න යදාගත්තු තාක්ෂණය අපි කියනවා ප්‍රාග්ඓතිහාසික තාක්ෂණය කියලා. දැන් අපි ප්‍රාග්ඓතිහාසික තාක්ෂණය ගත්තොත් අපිට ප්‍රධාන අංග කීපයකින් යුක්තයි. එකක් තමයි මූලික වශයෙන්ම ශිලා මෙවුලක්. මොකද ප්‍රාග්ඓතිහාසික සන්දර්භවලදී අපිට වැඩිපුරම ලැබෙන්නේ කාලයගේ ඇවෑමෙන් විනාශ වන නොවන ගල්ලාංග. එහෙම නැත්නම් පාෂාණ සහ කණිජෝලී නිර්මාණය කරපු ගල්ලා උඩ ඊට අමතරව සුළු වශයෙන් අපට ලැබෙනවා අස්ති වලින් නිර්මාණය කරන ලද ශිලා මෙව ආයුධ. ඉතින් මේවා ගත්තොත් අපි ශ්‍රී ලංකාවේ අස්ති මෙවලන් ගත්තොත් ලැබෙන්නේ සන්දර්භ කීපයකින් පමණයි. විශේෂයෙන්ම ගත්තොත් වැඩියෙන්ම අස්ති මෙවලන් අපිට හමු වෙන්නේ පහතරට තෙත් කලාපේ ගල්ලෙන් වල. ඒ ගල්ලෙන් කියපුවාම දැන් මූලික වශයෙන්ම කෑගල්ල කලුතර දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්කයට අයිති ගල්ලෙන් වලින් තමයි මේ වැඩිපුර ලැබෙන්නේ. මොකද ඒ ගල්ලෙන් වල තියෙන පාංශු තැන්පත් වල තියෙන රසායනික හා භෞතික වාතාවරණය මත මේ අස්ති මෙවලම් එහෙම නැත්නම් අස්ති ආයන්තික ගාමිය හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. ඒක විශේෂයෙන්ම අපිට කරන්න හොඳ නැහැ. නමුත් අපි වියලි කලාපේ ගත්තොත් මේ අස්ති මෙවලම් වැඩි රැඳෙන්නේ නැහැ. දැන් ගත්තොත් වියලි කලාපේට ආවේනික ගල්ලෙන් වල බොහෝ දුරට අස්ති මෙවලම් වැඩිපුර වාතාවරණ නැහැ. විශේෂයෙන්ම ගත්තොත් සීගිරි පොතාන කියන ගල්ලෙනේ අපිට ලැබෙනවා. ඉතින් නමුත් පහතරට තෙත් කලාපේ उदाहरण अवशेष वार्तावलीय जीर्ण क्रियावलिक द्रव्य श्रीलंका ආදිවාසීන් ගැන කල්පනා කරනකොට මේ ප්‍රාග්ඓතිහාසික ජීවන ක්‍රමයේදී දැව එහෙම නැත්නම් සාක ද්‍රව්‍ය විශාල කාර්යභාරයක් ඉදිරියට තියෙනවා. ඒක ඉතාමත් පැහැදිලියි.
නමුත් ශ්‍රී ලංකාවේ මෙතෙක් පැහැදිලිව දැව එමුණක සාක ද්‍රව්‍ය වලින් ආවුද වාර්තා වෙලා නැහැ. දැන් මේ මෙහි අදින් බලනකොට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික තාක්ෂණය නියෝජනය කරන දත්ත දිහා බලාපුවම කිසියම් නැමියාවක් තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකට බර වෙලා තියෙනවා. මොකද දැන් ඒ කියන්නේ වැඩිපුරම තියෙන්නේ ශිලාමයව. ඒක අපි සැලකිල්ලට ගන්න ඕනේ. මොකද වැඩිපුරම ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාකේ තාක්ෂණ ශිලාමය වලින් මුලින්ම තමයි වැඩිම නියෝජනය වෙන්නේ. සාමාන්‍ය සුළු ප්‍රමාණයක් තමයි අපි මෙවන ලැබෙන්නේ. ඒක අරවා අපි දෙ දියා ගන්න ඕනේ. ඊළඟට ගත්තොත් දැන් අපි ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් තාක්ෂණික අවදි අපි ගත්තොත් ලෝක ප්‍රාග්ඓතිහාසයේදී ප්‍රාග්ඓතිහාසික තාක්ෂණය තාක්ෂණ අවදීන් ගණනාවට අපි බෙදා වෙන් කරනවා. එකක් තමයි පහළ පුරාතන ශිලා යුගය. ඒ කියන්නේ මේ කාලෙන් තමයි මුල් වර්ග ශිලාමය වලින් තාක්ෂණය ආරම්භ වුණා. ඒ කියන්නේ අදින් මිලියන 3ක් පමණ කාලයේ තමයි මුල්ම ශිලාමය වලින් තාක්ෂණය පිළිබඳව අපට වාර්තා ලැබෙන්නේ. අප්‍රිකානු මාර්ගීතෙන් එතැන් සිට අදින් වසර 150,000 කාලය තමයි අපි හඳුන්වන්නේ පහළ පුරාතන ශිලා යුගය කියලා. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකාවේ ගත්තොත් මේ යුගය කොහොමද තියෙන්නේ? දැන් ඇත්තටම ගත්තොත් පහළ පුරාතන ශිලා යුගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙතෙක් පැහැදිලිව දල්ලාවුද වාර්තා වෙලා නැහැ. විශේෂයෙන්ම ගත්තොත් පහළ පුරාතන ශිලා යුගයට ඇති ප්‍රධාන ගල්ලාව සම්ප්‍රදාය කියලා ඇසුලියන් සම්ප්‍රදාය. ඇසුලියන් සම්ප්‍රදායේ ගල්ලාවුද ශ්‍රී ලංකාවේ මෙතෙක් පැහැදිලි ලෙස වාර්තා වෙලා නැහැ. විශේෂයෙන්ම ඇසුලියන් සම්ප්‍රදායේ ගල්ලාවුද ගත්තොත් ඒවා සැබානා පරිසරයක ආවිනික ගල්ලාවුද. ඒ කියන්නේ සැබානා පරිසරයට අනුගත වූ ගල්ලාවුද. ඉතින් මේවා ගත්තොත් කිසියම් ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වෙලා නැහැ. හේතුව තමයි ප්‍රාග්ඓතිහාසික මූලික වශයෙන්ම ගත්තොත් විද්‍යාත්මකව සඳහන් කරනවා ඉන්දියාවේ කාවේරි නදියේ දකුණේ කිසිම තැනක මේ ඇසුලෙන් සම්ප්‍රදාය ගල්ලා උද වාර්තා වෙලා නැහැ. කොහොම වුණත් ලංකාවේ මේ පිළිබඳව ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් මේවා වෙන මූව් කරන්නේ නැද්ද සර්? තාම නැත්තම් පොඩ්ඩක් බලන්න ස්ලයිඩ් යන්නේ නැහැ. නෑ නේ. පොඩ්ඩක් මේ ඇරෝ කී වලින් ගෙනියන්නකෝ. මවුස් එකෙන් නෙමෙයි ඇරෝ කී එකෙන් ගෙනියන්න. මේ තියෙන වමට දකුණට කරන්න. අපිට විනාඩියක් දෙන්න මේ තාක්ෂණික ගැටලුවක් තියෙනවා. සර් ඇරෝ කී එක තියෙන්නේ මේ කීබෝඩ් එකේ. ඒකෙන් වමට දකුණට කරන්න මවුස් එකෙන් නෙවෙයි. මම පොඩ්ඩක් දාන්න දෙන්න. ඕකේ. දැන් දෙක පොඩි ගැටලුවක් තියෙනවා. කවුරු හරි ඉන්නවා නම් සර් උතන ළඟ පොඩ්ඩක් කියන්න මේ පොයින්ට් එක මේක මේවා කරන්න කියලා. ඇරෝ කී වලින් සර් ගෙනියන්න ඕන මේ කීබෝඩ් එකේ තියෙන. හරි. දැන් යන්නවද? හරි දැන් හරි. සර් අවශ්‍ය තැනට ගෙනියන්න දැන් දේශනේට අවශ්‍ය තැනට ගෙනihin. හරි. ඔව්. දැන් මෙතනට ආවි. මම පැහැදිලි ප්‍රකාශ කළා පහළ පුරාතන ශිලා යුගයේ ඇසුලියන් සම්ප්‍රදාය ගල්ලා වුණ මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වෙලා නැහැ. නමුත් අපිට මෙහෙම හිතන්න පුළුවන් ශ්‍රී ලංකාවට වඩාත් ආසන්න ඉන්දියානු තලයේ එවනක ඉන්දියානු භූමියේ
ඇසුරියන් සම්ප්‍රදාය ස්ථානය තමයි මදුරාදී අසල අට්ටිරම් පක්කම් කියන ස්ථානය. මේ ස්ථානයෙන් ඇසුරියන් සම්ප්‍රදායේ ශිලා මෙවලම් වාර්තා වෙලා තියෙනවා. ඒවා අදින් වසර 100,000 එනත්තම් 115 සිට 105 දක්වා කාලයක කාලීනය කරලා තියෙනවා. ඉතින් මේ ගල්ලා උද ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ තිබුණා නම් ලංකාවේ නොතිබෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ යාපනයේ අර්ධද්වීපයට කිලෝමීටර් 3000ක් උතුරින්. මොකද අපි දන්නවා ප්‍රාග්ඓතිහාසික වැඩි කාලයේදී ඒ කියන්නේ අදින් වසර 7යි සිට පයිසල්ගේ වැඩි කාලයක්ම ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි එකම භූතලයක් වශයෙන් තමයි තිබිලා තියෙන්නේ. මේ නිසා අනිවාර්යයෙන්ම ඇසුරියන් නිසා ලංකාවේ කැඩලා තියෙනවා. අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ හෝමෝ රියක්ටස් මානව. කොහොමද ලංකාවේ මේ සම්බන්ධයෙන් අපිට ඉඟිලි ලැබෙනවා? විශේෂ ස්ථානයක් තමයි යාපනයේ අර්ධද්වීපය. මෑතදී අප කණ්ඩායම විසින් සිදු කරන පරීක්ෂණ වලින් යාපනයේ අර්ධද්වීපයේ විශේෂයෙන්ම මායක්කායි මයිලඩි හාබ යන ස්ථානවල ස්ථාන ගණන ඉස්සන වලින් වාර්තා වෙලා තියෙනවා ඇසුරියන් සම්ප්‍රදායේ ගල්ලාවු සමාන ගල්ලාවුද කීපයක්. නමුත් මේ පිළිබඳව අපිට ස්ථිර නිගමන එවැනි පෙර විධිමත් කැණීමකින් මේ තොරතුරු තොරතුරු ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ගත්ත කන්ට්‍රෝල් ස්ටේෂන් එකක් කරලා දැන් තමත් ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් මේක ඉතාමත්ම වැදගත් ඉදිරියේදී. ඒකම ගත්තොත් රත්නපුර නිධිය ඉර්ණමණු පාසු සැකසීම. දැන් මේ ස්ථාන තියෙන්නේ ලංකාවේ උතුරේ දකුණේ ඒ වගේම වයඹදිග. මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ මේ මිනිහාගල් කන්දක ස්ථානය. මේ ස්ථානයේ බොහෝ දුරට ඇසුරියන් සම්ප්‍රදාය ගල්ලාවුද තියෙන ඉඩ තියෙනවා. නමුත් තාම මේ පිළිබඳව ස්ථිර නිගමන ඉදිරි පරීක්ෂණ තා මේක කියන තහවුරු කරගන්න හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ ගත්තොත් අපි තවත් ස්ථානයක් තමයි රත්නපුර නිදී. මේ ස්ථානවලින් වැඩි සංඥා ලැබෙනවා. ඒ ස්ථාන ලැබෙන ගල්ලාවුද ගත්තොත් හරියට ඇසුරියන් සම්ප්‍රදායේ ගල්ලාවුද වගේ. නමුත් ඒවා ඇසුරියන් සම්ප්‍රදායේ ගල්ලාවුද නෙමෙයි මධ්‍ය පුරාතන ශිලා විකටයිති ගල්ලාවුද. නමුත් මේ පිළිබඳව තවත් වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි. කොහොම වුණත් ලංකාවේ ස්ථීර වශයෙන්ම මධ්‍ය පුරාතන ශිලා යුගයේ ගල්ලාවුද වාර්තා වෙලා තියෙනවා. දැන් මේ තියෙන ගල්ලාවුදේ ගත්තොත් මධ්‍ය පුරාතන ශිලා යුගයට අයිති ඉතා දියුණු ඇසුරියන් අස්වරවා. මේ මේ ගල්ලාවුදේ වැටෙන්නේ අපි තාක්ෂණික වශයෙන් ගත්තොත් පහළ පුරාතන ශිලා යුගයට නෙමෙයි. ඒ කියන්නේ මධ්‍ය පුරාතන ශිලා යුගයට. මේ ගල්ලාවුදේ 1960 පීපි දැනිකල මහත්මයා මිනිහා ගල්කන්ද කියන ස්ථානයෙන් හොයාගෙන තියෙනවා. එතකොට මේ ගල්ලාවුදේ අපි මෑත කාලයේදී ආචාර්ය සිරාන් දැනිකල මහත්මයා මේක විස්තර කරලා තියෙනවා ඉක්මවාගේ පොතේ. මේවට කියනවා ඇචූලියානු මුස්තේරියානු ගල්ලාවුද කියලා. මොකද ඉතාමත්ම ජීවුණු මට්ටමේ අත්පොරවක්. සාමාන්‍ය අත්පොරක හැඩය තමයි හරියට ප්‍යාස් ගෙඩියක් වගේ. එහෙම නැත්නම් කඳුළු බිඳුවක් වගේ. කැපුම්බාර දෙපැත්තේම පතු පුදා පතු ඉවත් කරලා තියෙනවා. ඒ නිසා මේවට අප කියනවා දෙපැති ආවුද කියලා. ඉතින් මේවා මේක ඇත්තටම ඇචුලියන් අත්පොරවක් නෙමෙයි. නමුත් මේවා මේක ඉතාම දියුණු මට්ටමින් නිෂ්පාදනය කරපු අත්පොරවක්. ඒවා වැටෙන්නේ ඒ කියන්නේ බොහෝ විට මධ්‍ය පුරාතන ශිලා යුගයේ තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ ගත්තොත් බූන්දල කියන ස්ථානය. මේ ස්ථානයේ ගත්තොත් ස්ථීර වශයෙන්ම මධ්‍ය පුරාතන ශිලා යුගයට අයිති ගල්ලාවුද වාර්තා වෙලා තියෙනවා. දැන් මධ්‍ය පුරාතන ශිලා යුගයේදී ගල්ලාවුද ගත්තොත් ඉතාමත්ම කුඩයි. බොහෝ විට සීරුම් ආවිද ඒ කියන්නේ උල් කිරීමට
කැපීමට ගන්නා කුඩා ගල්ලාම. මොකද අක්කෝ වලට වඩා වැඩි අවධානය යොමු කරලා තියෙන්නේ කුඩා ගල්ලාම. ඉතින් මේවා ස්ථීර වශයෙන්ම බූන්දල, ඒ කියන්නේ මේ ස්ථානයේ බූන්දල පතිරාජ වෙල මිනිහා ගල් කන්ද යන ස්ථාන වලින් වාර්තා වෙලා තියෙනවා. ඒ ගත්තොත් මේවා කාලෙ ඉන්නේ කියලා කරලා තියෙනවා අදින් වසර 150,000 පවන කාලයක. හද ඩේට් කීපයක් තියෙනවා. දැන් පතිරාජ වෙල ඩේට් දෙකක් තියෙනවා, එකක් 150,000 කාලයක. තව දින වකුණුවක් තියෙනවා අදින් වසර 80,000 පවන කාලයක. ඉතින් මේ කාල පරාසය තුල ජීවත් වෙලා තියෙන්නේ මධ්‍ය පුරාතන ශිලාවකට අයිති මාන. අපි මේ විදියට අයිති තාක්ෂණයට අපි කියනවා පූර්ව සූදානම් කරගත් න්‍යාස්ති තාක්ෂණය. දැන් ගත්තොත් ඒවට අපි ජනප්‍රිය විවාහයේදී අපි කියනවා මුස්තේරියන් තාක්ෂණය කියලා. ඒ කියන්නේ බටහිර යුරෝපයේ විශේෂයෙන්ම ෆ්‍රන්සිය වැනි රටවල මේ මුස්තේරියානු සම්ප්‍රදායේ ගල්ලාවුද විශාල වශයෙන් වාර්තා වෙනවා. ඒ ගල්ලාවට සමාන ගල්ලාවුද අපේ මේ බූන්දල පතිරාජයේ වාර්තා වෙලා තියෙනවා. නමුත් ඇත්තටම මේ ගල්ලාවුද ඔයාගෙන තියෙන ආචාර්ය සිරාන් දැනුකල මහත්මයා ඒ මාසේ ප්‍රාග්ගෛතිහාසික කෘතියේ සඳහන් කරලා තියෙනවා. ඉතා පැහැදිලිව. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ගත්තොත් මධ්‍ය ශිලාවෙන් පස්සේ වඩාත්ම කතාබහ ලක් වූ තාක්ෂණය අවදි තමයි මධ්‍ය ශිලායුගය. දැන් අපි කෙලින්ම ශ්‍රී ලංකාවේ මධ්‍ය පුරාතන ශිලායුගයෙන් මධ්‍ය ශිලායුගයට එහෙම නැත්නම් ජ්‍යාමිතික ශිලායුගයට අවතීර්ණ වීමක් දැකෙන්න ලැබෙනවා. ඒකට අපිට මේකේ ඉදිරියට තියෙනවා. ගත්තොත් මධ්‍ය පුරාතන ශිලායුගයෙන් පස්සේ තාක්ෂණය වශයෙන් අපිට එන්න ඕන අපපැලියලු. ඒක පහළ පුරාතන ශිලායුගය. මේ විදිහට ඇති ගල්ලාවුද ගත්තොත් ඉතාමත්ම කුඩා ගල්ලාවුද ඒවට අපි කියනවා තලාවුද කියලා. සාමාන්‍ය තලයක් ගත්තොත් පළලට වඩා දිග දෙගුණක් තියෙනවා. ඉතාම සියුම් ආවුද. ඉතින් මේවා ශ්‍රී ලංකාවේ, ඒ කියන්නේ යුරෝපයේ, එහෙම නැත්නම් ඉන්දියාවේ වාර්තා වෙන නීමාකාර තලාවුද වාර්තා වුණත් ඒවා ඉතාම සුළු ප්‍රමාණයක්. ඒවා අපි ප්‍රාග්ඓතිහාසිකයේදී අපි ඒවා වර්ගීකරණය කරලා තියෙන්නේ මධ්‍ය ශිලාගයේම එක්තරා කොටසක් හැටියට. ඒ කියන්නේ ඒ හින්දා අපි මේක මොකද ඉහළ පුරාතන ශිලාගය ඉතාම පැහැදිලි ලෙස අපි වාර්තා වෙලා නැහැ. මොකද ගල්ලාවුද තලාවුද කීපයක් වුණාට අනිකුත් සංස්කෘතික අංග මෙතෙක් ශ්‍රී ලංකාවේ හරියට වාර්තා වෙලා නැහැ. ඒ හින්දා අපි කෙලින්ම මධ්‍ය පුරාතන ශිලාගයෙන් මධ්‍ය ශිලායුගයට අවතීර්ණ වීමක් දක්වන්න ලැබෙනවා. දැන් තව වගේ නව ශිලායුගය නියෝලිතික අවධිය. දැන් මේ යුගය ගැන සඳහන් කරුවත් කාදී මේ යුගයේ අපි දන්නවා සාකහ සතු ගෘහස්තිකරණ කරන අවධිය. මේ යුගයේ සම්බන්ධ ගල්ලාවුද ගත්තොත් අපි ගත්තොත් උපමත්නම් කළ පොරව, ඒ කියන්නේ පොලිස් ඇක්ස් කියලා කියනවා. ඒවාද ශ්‍රී ලංකාවේ නියමාකාරයේ වාර්තා වෙලා නැහැ. වැඩියෙන්ම ශ්‍රී ලංකාවේ තියෙන්නේ මධ්‍ය පුරා මධ්‍ය ශිලායුගය. දැන් මධ්‍ය ශිලායුගයේ ගත්තු මේ අවධියේදී අපි සඳහන් කරන්නේ නවීන මානවයාගේ අවධිය කියලා මූලික වශයෙන්. මොකද අදින් වසර 50,000න් පසු කාලය ගත්තු ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසිය ඉතාමත්ම සර්ව සම්පූර්ණයි. මොකද වැඩිපුරම තොරතුරු ලැබෙන්නේ පහත රට තෙක් කළා. මොකද ලංකාවේ ඇත්තටම ප්‍රාග්ඓතිහාසික යුගයට අපි පහත රට තෙක් කළා අපි පුරා ප්‍රාග්ඓතිහාසික කිව්වත් ඒක වැරදි නෑ. මොකද වැඩිපුරම තොරතුරු ලැබෙන්නේ, ඒ කියන්නේ අදින් අවුරුදු 50,000 ඉඳලා අදින් අවුරුදු 4,000 දක්වා කාලය තුල වැඩියම ලැන්නේ මධ්‍ය ශිලායුගය. එහෙම නැත්නම් අපි ඒ හින්දා අපි මෑත කාලෙදී මේ යුගයට අපි නම් කරලා තියෙනවා ජ්‍යාමිතික ස්තූපි ශිලාමය උනන් විදිහ. මොකද මධ්‍ය ශිලායුගයේ එහෙම නැත්නම් නූතන මානවයාගේ යුගයේ තාක්ෂණයේ නැත්නම් තාක්ෂණික ලකුණ තමයි ජ්‍යාමිතික හැඩයේ ස්තූපි ශිලාමය උනන්. මොකද මේකදී නවීන මානවයා අපි දන්නවා
අදින් වසර ලක්ෂ දෙක පමණ කාලෙදී විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවෙන් බිහි වෙලා ලක්ෂේ පමණ කාලෙදී මැද පෙරදිග හරහා ආසියා මහද්වීපයත් යුරෝප මහද්වීපයත් ජනාවාස කරනවා. ඉතින් එක ආසියාවට සේන්දු එක මාර්ගයක් තමයි දකුණු පියුසුම් මාර්ගය. ඒ කියන්නේ සදන් ඩිස්පෝසල් රූට් කියලා. මේ මාර්ගය ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ, ඒ කියන්නේ අග්නිදිග ආසියාවේ, දකුණු ආසියාවේ ආදිතම තොරතුරු ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙන්. මේ තොරතුරු ශ්‍රී ලංකාවේ තුනක් වැඩිපුර ලැබෙන්නේ මේ තොරතුරු පහක් රට සෙට් කළා. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි ගත්තොත් කුරුවිට බටදඹලෙන ඒ ස්ථානයේ ගත්තොත් අදින් අවුරුදු 37000 ඉඳලා ජනාවාස සාධක තියෙනවා නවීන මානවයෙකි. අපි කිතුල්ගල බෙලින්න ගත්තොත් මෑතදී කාලින්න කළ තොරතුරු වල අදින් වදර අදින් වසර 45000 පමණ කාලයේ සිට තොරතුරු ලැබෙනවා. ඒකම අපේ විශේෂයෙන්ම පාහින්ගල ගත්තොත් අදින් වසර 47000 ඉඳලා නවීන මානවයක තොරතුරු ලැබෙනවා. එතකොට මේ සමගම ජ්‍යාමිතික තාක්ෂණික තොරතුරු ඉතාම වැදගත් වෙනවා. දැන් මේ තියෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසයේ ඉතිහාසයේ පහතරක් තෙත්කලාපී ප්‍රාග්ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසයේ දැක්වෙන සිටීමක්. මේ තමයි ප්‍රධාන ලෙන්තුම. දැන් අපි ගත්තොත් මුලින්ම අපි හඳුන්වනවා ජ්‍යාමිතික ශූද්‍ර ශිලාමය වල මොනවා කියන්නේ මොනවද කියන එක. සාමාන්‍ය ජ්‍යාමිතික ශූද්‍ර ශිලාමය වල කියන්නේ ඉතා කුඩා ගල්ලාවුදු විශේෂය. සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 2ක්. එහෙම නැත්නම් සාමාන්‍ය දෙන්විත 4ක් කියන්නේ ඉතාමත් කලාතුරකින් බොහෝ විට සෙන්ටිමීටර් 2ක් පමණ ඇති ප්‍රමාණයෙන්. අනිත් එක තමයි මේකේ අනිත් ලක්ෂණය තමයි මේකේ මේවා ස්වරූපයේ හැටියට ගත්ත ස්වභාවයේ හැටියට ජ්‍යාමිතික හැඩේ හැඩතල තියෙනවා. විශේෂයෙන් මේ අතර ත්‍රිකෝණාකාර හැඩය, චන්ද්‍රාකාර හැඩය, ඒ වගේම ට්‍රැපීසියම් ආකාරයේ හැඩය, වගේ උල් හැඩය මේ වගේ ජ්‍යාමිතික හැඩතල තියෙනවා. අනිත් විශේෂත්වය තමයි මේන් එක පැතිකඩක් මොට්ට කරලා තියෙනවා. ඒ කියන්නේ ගල්ලාවුදේ පිටපැත්ත සම්පූර්ණයෙන්ම කඩතුළු කරලා කුඩා පතුළු ඉවත් කරලා තියෙනවා. ඒ මොකටද? මේවා ගම් ගාලා ලී ආධාරයක අලවා තමයි. මොකද විශේෂයෙන් මේ ගල්ලාවුද තද යමක, ඒ කියන්නේ අඟක, එහෙම නැත්නම් තද ලී එක ගම් ගාල එක පිළට අලවල තියෙනවා. අලවල තනි අවුදක් එක තමයි බාල්පා කරන්නේ. දැන් අපි ගත්තොත් මේ ඒ සඳහා තනි අවුදක් කියන්නේ බොහොම ඉතාමත් තියුණු. තම සියයක් වගේ විදිහට මේක මේ අවුදේ තියෙනවා. මේකේ වාසියක් තියෙන්නේ යම් කිසි එක තලයක් කැඩුණොත්, එහෙම නැත්නම් නැති වුණොත් ඒක නැවත තලයක් ආපහු බද්ධ කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේවට අපි කියනවා කොම්පොසිට් ටූල්, එහෙම නැත්නම් සමූහ ආවුද කියලා. ඉතින් තවත් විශේෂ මෙයා පාවිච්චි කරන ඊතල් තුඩු හැදියේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බොහෝ විට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසයේ මේවා ඊතල් තුඩු හැදියට භාවිත කරලා තියෙනවා. තවත් විටක මේවා එක ලීයක එක පිළක අලවා සකස් කරන විශාල ඊතලයක් හැදියට භාවිත කරලා තියෙනවා. ඉතින් මොකද සතෙකුට විද්දොත් ඒ ඊතලෙන් අනිවාර්යම වර්ණීය දෙනවා. ඉතින් මේ තාක්ෂණය ගත්තොත් මුල් වාර්තා වුණේ බූන්දල පතිරාජවලු. ඒ අවස්ථාවේදී ආචාර්ය සිරාන් දැනුගල් මහත්තයා මේ ගල්ලාවුද අදින් අවුරුදු 27000 පමණ කාලයක කාලින්නේ කළා. ඒකම 1980 දශකයේදී කුරීට බටදඹලෙනි සහ කිතුල්ගල් බෙලෙනි වාර්තා වුණා. ඒවා කාලිනේ කළ අදින් වසර 28000 පමණ කාලයක. ඉතින් මේ අවස්ථාවේදී මේ පරිශන තොරතුරු ආචාර්ය සිරාන් දැන්නිකල් මහත්මයා
තමන්ගේ පරීක්ෂණ නිබන්ධය, ඒ කියන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියේ ඉදිරිපත් නිබන්ධනයේදී මේවා ප්‍රකාශ කරපත් කරලා මේවා හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඉදිරිපත් කරනවා. ඒ අවස්ථාවේ පොත සම්පූර්ණ පිට වුණාට පස්සේ මේ පිළිබඳ තොරතුරු දැකලා විශේෂයෙන්ම බටහිර පුරා විද්‍යාඥයෝ ඉතාමත් මවිතයට පත් වුණා. ඒ වගේම ඉන්දියානු පුරා විද්‍යාඥයෝ ලෝක මවිතයට පත් වුණා. ලෝකේ පුරාම විශ්මයජනක සොයා ගැනීමක් බවට පත් වුණා. මොකද හේතුව තමයි සාමාන්‍යයෙන් ප්‍රාග් ඉතිහාසයේ තොරතුරු කල් තොරතුරු යෝපීය දත්ත අනුව තමයි සම්ප්‍රදානිකූලව ඉස්සර කරලා තියෙන්නේ. සාමාන්‍ය යුරෝපයේ මධ්‍ය පුරාතන ශිලාවේ ගල්ලාවද අදින් වසර 10000කට වඩා ඈත කාලෙක යන්නේ. ඉතින් මේ අපේ රටේ 28000 පමණ කාලය යනවා කියපුවම විශාල මවිත වලට විශ්මයජනක සොයා ගැනීමක් වුණා. මේක එතරම්ම බටීර විද්‍යාඥයෝ ඒ වගේම ඉන්දියානු පුරා විද්‍යාඥයෝ පිළිගත්තේ නැහැ. දැන් මට මතකයි 1990 වසරේදී ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන් සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒ සම්මන්ත්‍රණ අවස්ථාවේදී ජ්‍යාමිතික හැදී සුද්ධ ශිලාමය නම් හිල්ටන් හෝර්නේ ප්‍රකාශනය තබා තිබ්බා. ඒ අවස්ථාවේදී මේ ලෝක මට්ටමේ ආපු පුරා විද්‍යාඥයෝ ඒවා බලලා විනාවට පත් වුණා. නමුත් පසු කාලේ ඒ කියන්නේ 1980 දශකයට පස්සේ අවුරුදු 20කට පස්සේ ඒ කියන්නේ 2000 වසරේදී විශාල වෙනසක් සිදු වුණා. ඒ වෙනස තමයි ලෝක ප්‍රාග් ඉතිහාසයේ විශාල දියුණු සංවර්ධනාවේදී අවස්ථා දෙකක් ඇති වුණා. එකක් තමයි ශ්‍රී ලංකාවේ සම්දර්භෝල. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ආදිතම සම්දර්භවලට සමාන පැරණිතම සම්දර්භවලින් අප්‍රිකාවෙන් ගල්ලාවුද මතුවෙන්න පටන් ගත්තා. උදාහරණ හැටියට ඔය අප්‍රිකාවේ සයිරේ රාජ්‍යයේ මතුපි කියන ගල්ලෙලින් ගල්ලාවුද ජ්‍යාමිති කඩේ ශුද්ධ ප්‍රේමාමය වල අදින් වසර 28000 පමණ කාලයක කාලෙන්න කළා තිබෙනවා. ඉතවත් ඒ ස්ථානෙ විතරක් නෙමෙයි අප්‍රිකාවේ ස්ථාන ගණනාවක මේ තොරතුරු මතුවෙන්න පටන් ගත්තා. අනික් කාරණේ තමයි නවීන මානවය දිවිවීම පිළිබඳ න්‍යාය ඉතා ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම අප්‍රිකාවේ නික්මීමේ න්‍යාය ඉගෙන නවීන මානවය අප්‍රිකාවේ නික්මීමේ න්‍යාය විශේෂයෙන්ම මිලස් වගේ පුරා විද්‍යා. මොකද මේ න්‍යාය අනුව ඒ න්‍යායේ ලෝක ජන සංක්‍රමණ විස්තර කිරීමට ජ්‍යාමිතික සූත්‍ර ශිලාමය උපයෝග කර ගන්නවා. මොකද නවීන මානවයාගේ ප්‍රධානතම තාක්ෂණික ක්‍රමය. ඉතින් මේ ගල්ලාවද ශ්‍රී ලංකාවේ වාර්තා වීම විශේෂ කාරණාවක් වෙලා තිබුණා. ඒ හින්දා ශ්‍රී ලංකාවේ සොයා ගැනීම වල විශේෂ පිළිගැනීමක් බවට පත් වුණා. ඉතින් ඇත්තටම මාගේ පරීක්ෂණ වලදී දැන් ඔය 2000 වසරේදී මාගේ ආචාර්ය උපාධි නිබන්ධනයේදී මට මාගේ විශාල පරීක්ෂණ ප්‍රශ්නයක් තිබුණා. මේක කොහොමද අපි විද්‍යාත්මකව ඔප්පු කරන්නේ කියලා. ඒ අවස්ථාවේදී කුරීට බටතමුල යන අපට කැණින් කිරීමට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේදී මේ කුරීට බටතමුල යන පාකිස්තාන්වලින් කියන්නේ ශ්‍රී ලංකාවේ ජ්‍යාමිතික සූත්‍ර ශිලාමය වල ආදිතම භාවය ඔප්පු කරන්න මට හැකියාව ලැබුණා. ඒ කොහොමද? මම අපේ කණ්ඩායම 2007 වසරේදී කුරීට බටන නැවත ගැනීම වලට භාජනය කරලා ආදි පස්තත්වයෙන් පාසු සාම ලබා ගත්තා. ඒවා ලබාගෙන ඕස්ට්‍රේලියාවේ පුරාවිද්‍යා අංශයේ Earth Science Laboratory එකකින් මේක විශ්ලේෂණය කරන්න පටන් ගත්තා. දැන් සාමාන්‍යයෙන් පස්සම් පොළවල ජ්‍යාමිතික හැඩයේ සූත්‍ර මෙලම් නිෂ්පාදකයෙන් යොදාගත්තා වූ අවශේෂ. ඒක නැත්නම් වේස් කියන දාවිය. ඒ කියන්නේ ඒව හොයාගත්තු අතර ලොකු දෙයක්. ඇත්තටම අපිට
රසායනාගාර තත්වයක් තුළ මේ ජ්‍යාමිතික හැඩේ ගල්ලාව නිෂ්පාදනය කිරීමට යොදාගත්තා වූ තාක්ෂණය සහ ඒ වගේම අපද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් හොයාගත්තා. ඉතාම කුඩා. ඉතින් අත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ජ්‍යාමිතික හැඩේ සූත්‍ර ක්‍රියාමලා වල පෞරාණික භාග ස්ථීර වශයෙන්ම අපිට ඔප්පු කරන්න ලැබුණා. මොකද ඒවා නිෂ්පාදනයේදී ඉවත් වුණු අපද්‍රව්‍ය හොයාගන්න ලැබුණා. ඉතින් අද වෙනකොට ජ්‍යාමිතිකගේ සූත්‍ර ශිලාමය වල ඉතාමත්ම පැහැදිලි. ප්‍රයගෙන. මොකද ඊට පස්සේ ගත්තොත් ශ්‍රී ලංකාවේ තාක්ෂණයේ වැදගත්ම තවත් අංගයක් තමයි බලංගොඩ උල්ලාවද කියන එක. මොකද ජ්‍යාමිතික හැටි ගල්ලාවද වගේම තවත් විශේෂිත ගල්ලාවද විශේෂයක් තියෙනවා. මෙයා නිර්මාණය කළා කියන්නේ පලිගෝලෙ. මේවා ගත්තොත් ජ්‍යාමිතික හැටි ගල්ලාවද නෙමෙයි. නමුත් මේවට අපි ශ්‍රී ලංකාවේ කියන්නේ බලංගොඩ උල්ලාවද. ඉතින් මේවායේ විශේෂත්වය තමයි මෙයා නිර්මාණය කරලා තියෙන්නේ පීඩන කරන්නේ. पीडन क्रमेक्रीलात्र හැදේ බොහොම කපාපු මැණිකක් වගේ. දැන් මේ ගල්ලාවුද මුලින්ම වාර්තා වුණේ ආචාර්ය සිරාන් දැන්නිග මහත්මයාගේ කැණීමේ බුන්තර පත්‍රාදී වල යන ස්ථානවල. ඒවා කාලින්නේ කරලා තිනවා අදින් අවුරුදු 28000 පමණ කාලෙක. ඒ වගේම තවත් ස්ථාන තමයි ඇඹිලිපිටිය. දැන් වර්තමානයේ ඔය මේ විශාල වතුරු ටැංකිය තියෙන ස්ථානය ගත්තොත් එතනින් බලංගොඩ උල්ලාවුද කීපයක් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ ගල්ලාවුද කාලීනෙ කරලා නැහැ. නමුත් මේවට අපි කියනවා බලංගොඩ උල්ලාවුද කියලා. ඒ කියන්නේ ඇඹිලි පිටිය. නමුත් මේ ගල්ලාවුද ඉරිපතෙන් වඩා මෑත කාලෙදී මේ බලංගොඩ උල්ලාවුද විශේෂය මොකද ආචාර්ය සෝමදේව මහතාගේ මාසමකල පෞද්ගලික සාකච්ඡාවක් අනුව එහි මාත්මයට වාර්තා වෙලා තියෙනවා ඇඹිලි පිටිය රංචා මඩම මැටි සොහන ඒකේ අවුද කීපයක් තිබුණයි කියලා මාත්‍ය කියලා තියෙනවා. ඒ වගේම දැන් ගත්තොත් හල්දු මුල්ල කැණීමෙනුත් බලංගොඩ උල්ලාවුද කීපයක් තිබුණාය කියලා වාර්තා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක ගත්තොත් මේක විශේෂ ප්‍රයෝග ගැනීමක් වෙනවා. මොකද මේ විශේෂිත බලංගඩ උල්ලාවුද සම්ප්‍රදාය මයි තමයි ශ්‍රී ලංකාවේ යකඩෙව්ගේ කියන්නේ පූර්ව ඓතිහාසික යකඩෙව්ගේ දක්වාම මේ ගල්ලාවුද භාවිත වෙලා කියලා කියන කතාව අපිට පැහැදිලි වෙනවා. ඉතින් කොහොම වුණත් මේ පිළිබඳව තාදුක්ක දිගින් පරීක්ෂණ අවශ්‍යයි. දැන් මේ ගල්ලාවුද සාමාන්‍ය ඕස්ට්‍රේලියාවේ තියෙන ගල්ලාවුද විශේෂිත උල්ලාවුද විශේෂිත පිරි පොයින්ට් කියලා ඒ ගල්ලාවුද වලට සමානයි. දැන් මෙතනක් කියනවා මේ උල්ලාවුද ගල්ලාවුද. ඊට පස්සේ ඇත්තට මේ ගල්ලාවුද මොනවට විදාකරන. මොකද පාතරත් කළා අපි දේශුගේ කප්පයන්ට අනුව. මොකද ඊතල් තුරු හැටියට එමු නැත්නම් විශේෂයෙන්ම අපි දන්නවා පාතරත් කළා අපි ගල්ලෙන් වල වැඩියෙන්ම ලැබෙන්නේ කුෂ්ඨවංශික සතුන්ගේ අවශේෂ. මොකද දැන් ධර්මකලාපී වර්තමානාන්තර ගැසිවනාන්තර වැඩිපුර ඉන්න සත්තු තමයි ගස්වල වාසී වඳුරන් මීමින්නම් වගේ සත්තු. ඉතින් ඇත්තටම මේ සතුන් දඩයන් කිරීමට ඒ කියන්නේ ඊටල් තුඩු හැටියට සමාර්ථ මේවා යොදාගෙන නැති කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒතොල් දැන් මේ තියෙන්නේ සාමාන්‍ය පාරවත් එක්කලා අපි යැපීම් ක්‍රමය. මොකද විශේෂයෙන්ම දරයන් ලබාගත් සත්තු කුඩා සත්තු. ඒකෙම වඳුරු. එතකොට මේ නින්න ඔය වගේම දඳුලෙන් වගේ කුඩා සත්තු තමයි වැඩිපුරම කාලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් රාග්ගයිතිය තාක්ෂණයේ
තවත් අංගයක් තමයි ගිනි මෙලවීමේ තාක්ෂණය. මොකද අපිට වායන් ලෙන තොරතුරු වලම අදින් වතර 48000 පමණ කාලයේ සිට ගිනි මෙලවීමේ තාක්ෂණය ප්‍රාග්ඓතිහාසික නිමිතිය දැනගෙන තියලා තියෙනවා. විශේෂයෙන්ම මේ ගිනි මෙලවීම සඳහා කිසියම් උපකරණයක් තිබුණා කියන එක අපිට හිතාගන්න පුළුවන්. මොකද අපිට ගල්ලෙන් පහකට එක්ක අපිට ගල්ලෙන් හම් වෙනවා හිල් සහිත තැලුම් ගල්. ඒවා බොහෝ විට ගිනි මෙලවීමේ උපකරණයක් හැටියට තමයි අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද වැද්දන් ශ්‍රී ලංකාවේ ආදිවාසී වැද්දන්ගේ මානවක දත්ත අනුව මේවා සංසන්දනය කරපුවාම මේ විදි තොරතුරු තමයි අපිට ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. एकम ग्रीलंका शिलाक्षर अमतर अस्थिमेवल का जनप्रिय विशेष कली मे वेगुरी पात्र गलिंग गलिंग පාන්සු නිදි වල තියෙන පාන්සු ස්තර වියලි භාවයේ යුක්තයි. ඒ කියන්නේ අස්ති අස්ති මෙවලම් ආරක්ෂා වීමකට තරම් රසායනික හා භෞතික වාතාවරණයක් තියෙනවා. දැන් අස්ති මෙවලම් ඉතිහාසය ගත්තොත් ඉතාම දිගු ඉතිහාසයක් තියෙනවා. දැන් අපි ගත්තොත් අස්ති මෙවලම් මුල් වට වාර්තා වෙලා තියෙන නිල්ගල ගල්ලේ නිල්ගල ගල්ලේන 1013 වසරේදී ඒක කැණීම් කරලා තිනවා සරසින් ඥාති සහෝදරයන්. ඒ ඥාති සහෝදරන්ට මේ නිල්ගල කැණීමෙන් අස්ති වලින් නිර්මාණය කරලද ගල්ලාවට වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් ආචාර්ය පීපි දැන්නේගල මහත්මයා 1960 දශකයේ ඉඳලා බෙල්ලම්බනි පැලස්ස ඒ කියන්නේ ඇඹිලිපිටිය වන උද්‍යානයේ තියෙන බෙල්ලම්බනි පැලස්ස කැණීම් කරලා තියෙනවා. මේ ස්ථානයේ කැණීම් වලින් ශිලා මෙවල වලට අමතරව අස්ති මෙවල රාශියක් ලැබිලා තියෙනවා. මේක එක විශේෂත්වයක් තමයි එක අස්ති මෙවලමක් ඒ කියන්නේ උල්ලාවුදයක් මිනිස් සිරුරක තිබිලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් මේකෙන් අපිට පැහැදිලි වෙනවා මේ මොනවාද විදීමද මොකද උල් කිරීමද මේක ඉස්ලාම් වාර්තා කරලා තියෙන්නේ TV දැන්නේ කියලා මාත්. දැන් ඊට පස්සේ ගත්තොත් පසු කාලයේදී 1978 න් පස්සේ සිදු කරන ලද ගල්ලෙන් උනි මේ අස්ති මෙවලම් ගණනාවක් වාර්තා වෙලා තියෙනවා රාසියක්. දැන් ඇත්තටම මේවා නිර්මාණය කරලා තියෙන්නේ විශේෂයෙන්ම පහතරා තෙත්කලාපේ වාසය කරන කුඩා සත්තු විශේෂයෙන් වඳුරන් උඩගුවන් වගේ සතුන්ගේ අස්තිවල ඒ කියන්නේ ගාත්‍ර අස්තිවල මොකද ඒවා ඊටාමත්ම කුඩයි සීනි. මොකද දැන් සාමාන්‍ය අස්ති මෙවලක් ගත්තොත් උල් කිරීමට තමයි ඒක යොදා ගන්න ඕන. ඒ නිසා ආයුධයේ සියුණු බව ඒ කියන්නේ සියුම් බව අවශ්‍යයි. वे गात्रावल अस्थिय अरगन एक दिखट कपला हट उरक्षिकरला नवत हट मेदला तमय मेव निर्माण करना तीन न मेवाई हटदल गो श्रीलंका बहुलो लेनवा तनिपेत उल अस्थि आऊद इवागेम दिपेत उल कर आऊद लेनवा तवत लेनवा मे पैतली तुरुके කුඩා සතුන්ගේ අස්තිවල ඒකම ගත්තොත් තව දැන් වීර කලාපයේ ගත්තොත් ඒ ප්‍රාග්ඓතිහාසික මාන
පරිසරය අනුගත ජීවත් වෙලා තියෙන විවිධ කලාපේ ජීවත්වන සතුන්ගේ අස්තියොල් නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔය ඉස්මුවා ගෝනා ලගේ සතුන්ගේ අස්ති වලින් විවිධ කලාපේදී ඔබ ඉස්මුවා විවිධ කලාපයට ආවනික සත්ත්ව ඒ වගේ සතුන්ගේ ඒ වගේ අස්ති වගේම අං භාවිත කරලා තියෙනවා. විශේෂයෙන්ම සියුණු ආකාර අං වලින් මේ අස්ති ආයුධ නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් පහතරත් එක්කලා අපි ඉක්මුවා නෑ. නමුත් ගෝණමුවා කියන සතාගේ අඟ සහ ඕලුමුවාගේ අඟ ආයුධයක් හැටියට භාවිත කරලා තියෙනවා. ඒකම කැලුම් මනමෙන්ද ආරති මහත්තයා සඳහන් කරන ආකාරයට ඉක්මුවා කිය අර කෘතියක සඳහන් කරලා තියෙනවා. සිතුල්කල බෙලිලෙනින් හා බටදමුලෙනින් බෝනෙකුගේ දත්වලින් නිර්මාණය කළ ඉතා කියුණු ආයුධ කියුණු උල් ආයුධයක් වාර්තා කරලා තියෙනවා. ඉතින් මේකත් ඉතාම වැදගත්. මොකද අපි හිතා ගන්න පුළුවන් මේ සතුන්ගේ ඇටවලට අමතරව දත් පවා ආයුධ හැටියට භාවිත කරලා තියෙනවා. ඒක බගත්තොත් මේ පොර කුකු මේ කියන්නේ මේ වලි කුකුලා මේ පොර කටුව ආයුධ හැටියට භාවිත කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ප්‍රධාන ගල්ලෙන් තුනෙන්ම මේවා වාර්තාලා කරනවා. මේ වලි කුකුලන්ගේ කටු කුරීට බටදමලෙන්ද පාහියෙන්ද කිතුන්ගේ දෙන්නේ. සර් ස්ලයිඩ්ස් මා ආය මාරු වෙන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න ස්ලයිඩ්ස් මාරු වෙන්නේ නැහැ ආය. දැන් හරි දැන් කතා කරන අදාළ ස්ලයිඩ් එකට ගියා නම් හරි සර්. ඔව් ආචාර්ය ඩර්නිගල් මහතා ඉතාමත් පැහැදිලිව මේ සඳහන් කරලා තියෙනවා මේ මොනවද පාවිච්චි කළාද කියන එක. ඒ වගේම දැන් මේ ආචාර්ය සම්නිගල් මහතා සඳහන් කරන ආකාරයට මේ බෝන් පොයින් විශේෂයෙන්ම මාළුන් ඇල්ලීමට ඌ ඊතල් තුඩු හැටියට. ඒ වගේම ග්ලෝපයිට්. ඒ කියන්නේ තම ග්ලෝපයිට් කියන්නේ අත්ලන්ටික් ආසියාවේ නැගෙන ආසිය රටවල මේවා මේ කියන්නේ සාමාන්‍ය කිඹලා ඒ කියන්නේ මේවා උපකරණ කිඹලා සතුන්ට දිදෙනවා. ඉතින් මේ වට ඉතාම සියුම් අස්තිමවලම් තමයි පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම සුළු විදි දූපත්වල ආදිවාසීන් අද පවා සතුන් මැරීමට මේ ග්ලෝ පයිප්ය යොදා ගන්නවා. දැන් අපේ ශ්‍රී ලංකාවේ ග්ලෝ පයිප්ය යොදා ගත්තාද නැත්ද කියන එක තාම ස්ථිර වශයෙන්ම අපිට හොයාගන්න බෑ. නමුත් ඉතින් අපිට ඉඩ තියෙනවා මොකද මානව දත්ත අනුව බොහෝ විට යොදා ගන්න ඇති. ඒකම විශේෂයෙන්ම මෑත කාලයේදී මේ තියෙන උල් ආයුධ විශේෂය يعني තනි පැත්ත සහිත උල් ආයුධ මෑත කාලයේදී මේ ගල්ලාවුද තාක්ෂණය ශිලාමය වන තාක්ෂණය පිළිබඳව ඉතාම වැදගත් කෘතියක් පළ කළා. 2015 වසරේදී ස්ක්‍රින්ග පබ්ලිකේෂන් එකක් හැදීත ප්‍රොජෙක්ටයිල් වෙපනරි ටෙක්නොලොජි. මේ කෘතියේ පළ වුණේ 2015 වසරේදී. ඒ අවස්ථාවේදී අපට ආරාධනා කළා ශ්‍රී ලංකාවේ අස්ති මෙවලම් පිළිබඳව පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නයි කියලා. ඉතින් අපට හැකියාව ලැබුණා මේකේ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට. විශේෂයෙන්ම කුරුවිට බටදමලෝනේ ලැබුණු අස්ති මෙවලම් පිළිබඳව මේ තාක්ෂණය මතද කියලා. ඉතින් ඇත්තටම මේ තාක්ෂණය සම්පූර්ණ මේක ඉස්තරයක් තියෙනවා කුරුවිට බටදමලේන මේක ප්‍රකාශයටපත් වුණා මේ ආටිකල් එක. ඇත්තම දැන් ඔය පාහියෙන් මෑත කාලයේදී ඉතාම වැදගත් හොයා ගැනීමක් ලැබුණා. මොකද අස්ති මෙවම් මුල ඉතරා කියන්නේ කාර්යභාරය ඉතරා පැතිකඩක්. මොකද විවිධ කාර්යයන් සඳහා තමයි අස්ති මෙවලම් පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් මෑතදී ඉතාමත් මෑතදී විද්‍යාත්මක ආකාරයෙන් දුන්න සහ ඊතලය
ඒ තාක්ෂණය තිබුණායි කියන්නේ හැඟීමට මොකද ගෝන් ටූල් යොදාගත්තායි කියන අදහස ඉතා විද්‍යාත්මකව පැහැදිලි වුණා. ඉතින් ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. මොකද ශ්‍රී ලංකාවේ දුන්න සහ ඊතලය මේ තාක්ෂණය අද දවසේ ගත්තොත් ආදිවාසී වැඩි ජනතාව භාවිතා කරන තාක්ෂණය. මොකද අපි ගත්තොත් දකුණු ආසියාවේ ආදිවාසීන් ගත්තොත් අපි ගත්තොත් ලංකාවේ ඉන්න ආදිවාසී අන්දමන් දූපත්වාසීන් උතුර කේරළේ කාදා උතුර මැලේසියාවේ සෙමන් එතකොට නිල්ගිරි කඳුකරේ මලපත්‍රන් ආදී ආදිවාසීන්ගේ මානවක තොරතුරු ගත්තට පස්සේ දුන්න සහ ඊතලය භාවිතා කරන එකම ආදිවාසීන් තමයි ලංකාවේ ආදිවාසී වැඩි ජනතාව. ඉතින් ඇත්තටම මේක විශාල උරුමයක්. මොකද දැන් දැන් ස්ථීර වශයෙන්ම දුන්න සහ ඊතලය විදීමේ තාක්ෂණය ඇත්තටම මේකට මූලාරම්භය තමයි පාහින් ලැබුණු සොයා ගැනීම. ඉතින් මේක ආචාර්ය ශ්‍රාවන් දැන්නිකල් මහත්තයා මේක සඳහන් කරලා තියෙනවා. මේක කොහොමද මේ තාක්ෂණය ආවේ අපේ ආදිවාසීන්? ඉතින් ඇත්තටම මේක මේ සොයා ගැනීම තුළින් විශාල අපිට පිටුවහලක් වුණා. ආදිවාසී තාක්ෂණය කියන්නේ වාගයි තාක්ෂණය එක්තරා කුරුසක් තමයි ආභරණ පැමිණීම. මොකද දැන් ආභරණ ගත්තට පස්සේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ජී ඉතිහාසයේ විශේෂයෙන් නවීන මානවයන්ගේ නවීන ලක්ෂණයක් ඇරිට ආභරණ භාවිතය ඉතාම පැහැදිලිව සාධක තියෙනවා. දැන් ගත්තොත් රටමැද කුරුවිට බටනොමලෙන සිතුවකල බෙල්ලෙන ආදි ස්ථානවලින් මුලින්ම ආභරණ භාවිතය පිළිබඳව තොරතුරු ලැබෙනවා ලැබුණා. අපි ගත්තොත් කුරුවිට බටනොමලෙන අදින් වසර 37,000කටයි සඳහන්වෙකින් මුහුදු බෙල්ලෙකුගේ මේ කුඩා බෙල්ලෙකේ නිර්මාණය කරලා බලුවක් වාර්තා වුණා. මොකද 2005 වර්ෂයේ වෙනකොට මේ පබලුව තමයි දකුණු ආසියාවේ ආභරණ භාවිතය පිළිබඳ මුල්ම පබලුව. මේවා නිර්මාණය කරලා තියෙන්නේ අර කුඩා මුහුදු බෙල්ලෙකුගේ. මේවා නිර්මාණය කිරීම සඳහා බෙලිකටු ඒ කියන්නේ කච්ච ගෙනල්ලා තියෙන්නේ මුහුදු වල ආශ්‍රිතව. ඉතින් මේවා නිර්මාණය කළා කියන්නේ ඉතා මැද උඩා සිදුර ඒ කියන්නේ ඉතා කියුණු ආයුධ වලින් එතකොට ආපන්න භාවිතයේ තාක්ෂණය ඉතාමත්ම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකත් අදින් අවුරුදු 37,000 සිට කාලය තුල දැන් මෑතදී සොයා ගැනීම අනුව පහින් පහින් ලෙනින් සොයා ගැනීම අදින් අවුරුදු 47,000 පමණ කාලය ඉඳලා ආපන්න භාවිතයේ පිළිබඳ අපිට තොරතුරු වාර්තාව ලැබෙනවා. දැන් මේකත් පුරීට බටනොමලෙන අදින් වසර 20,000 පමණ කාලයකට ඇවි සම්දර්ශනය ලැබුණු මුහුදු බෙල්ලකේ නිර්මාණය කරන්නට පබලුවා. මේක විශේෂත්වය තමයි මැද සිදුරක් තියෙනවා. ඒ සිදුර නිර්මාණය කිරීම ඉතාම උල් ආයුධයක්. තල් ආයුධයක් පාවිච්චි කරලා තියෙනවා. ඒකම වටේ කියතක දැටි වාගේ ඉතා ක්‍රමානුකූලව දැත් කපල තියෙනවා. ඉතින් මේකත් ඉතාම වැදගත් කාරණයක්. මොකද මේවා නිර්මාණය කරලා තියෙන්නේ මුහුදු බෙලි කටුවක. දැන් මේ තියෙන්නේ සිතූ කළ බෙලිලෙන මේ ස්ථානින් ගත්තොත් ජාමිතික සූත්‍ර ශිලාමය වලම් අදින් වසර 36 වන කාලයේ සිට වාර්තා වෙනවා. ඒකම විශේෂයෙන්ම කුඩා පබළු වාර්තා වෙනවා. විශේෂ සොයා ගැනීමක් ඇරිට අදින් වසර 20,000 පමණ අයිති සඳහන් වලින් ලුණු බෙල්ල වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රාග්ඓතිහාසික මිනිසා ගිනිමිලීමේ තාක්ෂණය සමග ආහාර පිසීම විසලා ලුණු දාලා ඒ කියන්නේ ලුණු රස බලලා තියෙනවා. ඇත්තටම දැන් අර මේ ලුණු ගැන ලුණු බෙල්ල ලැබිලා තියෙන නිසා සමාජ සම්බන්ධද වෙන්න පුළුවන්. මොකද පිටුල් ගලසිලා සිට
කිත්තුම මුහුදු වෙරළ තමයි හම්බන්තොට. මොකද හම්බන්තොට කලපුවල තියෙන බෙල් ලුණු අරන් ඇවිල්ලා මේ ලුණු රස බල්ලා තියෙනවා. මොකද මොකද ආහාරي ලුණු රස එක් කරලා තියෙනවා. මොකද ගින්දර සොයා ගැනීම සමගම ආහාරයේ පෝෂණතාවය ඉහළ මට්ටමක තිබුණා කියලා අපිට හිතා ගන්න පුළුවන්. මොකද ලුණු රසත් එක්ක. දැන් මේ බෙල්ලෝ අපිට විශේෂයෙන්ම පායින් ලෙන්දි වාතා වෙලා තියෙනවා. දැන් මේ තියෙන්නේ කූරගල ගල්ලෙන ඌරන ගල්ලෙන ඉතාම විශේෂ ස්ථානයක්. මොකද මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ ලංකාවේ පහත රට එක්කලාපයත් ලිලි කලාපයත් අතරමැදි කලාපය. මේ ස්ථානය 2013 වසරේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැනින් කළා. කැනින් කරලා මේක ජනාවාස පාසිස්තර අදින් වසර 16 සිට අදින් වසර 2000 දක්වා කාලයක කාලින්මේ කරා. එතකොට මේ අදින් වරු 16 සිට අදින් වරු 2000 දක්වා කාල පරාසය තුළ අපිට වාර්තා වෙනවා ජ්‍යාමිතික හැදී සූත්‍ර ශිලාවල. මම හිතනවා ලංකාවෙන් ලැබෙන වැඩිම ගල්ලාවුද එකතුව, ඒ කියන්නේ ජ්‍යාමිතික සූත්‍ර ශිලාම එකතුව ලැබෙන්නේ පූර්වගල මේ බලංගොඩ පූර්වගල වෙනවා. ඊට අමතරව වාර්තා වෙනවා පබුලු. ඉතින් විශේෂයෙන් මුහුදු පබුලු. ඒ මුහුදු පබුලු වගේම හම්බෙනවා විවිධාකාර අමුද්‍රව්‍යදී. කියන්නේ ගත්තොත් දැන් ගුරුකාල් වලින් ඒ වගේ මිනිරන් වලින් නිර්මාණකින් පබුලු වාර්තා වෙනවා. තව විශේෂත්වයක් තියෙනවා. දැන් පබුලු නිර්මාණයේදී කිඹුලන්ගේ දත් වලින් ඉත අගනා ගෙල පළඳනාවක් හොයාගෙන තියෙනවා. ඉතින් මේවා ඉතාමත් වැදගත් සොයා ගැනීමක් හැටියට අපිට නම් කරන්න පුළුවන්. මට මේ සයිට් එක පෙන්වන්න දෙන්න. නමුත් අපේ අපි මෙතෙක් කරපු කැනින් ස්ථාන අතරින් බලංගොඩ පූර්වගල තමයි ශ්‍රී ලංකාවේ ප්‍රාග්ජාතික මානව තාක්ෂණයේ ඉතාමත් කැපිපෙන ලෙස ඉස්මතු වෙලා තියෙන ස්ථානයක්. මොකද වඩාත්ම ශ්‍රී ලංකාවේ වැඩිම යාමිතිය ශිලාන් වල එකතුව. ආභරණ එකතුව. විශේෂයෙන්ම පබළු එකතුව. ඉතින් විද්‍යාත්මකයක් තිබෙනවා. ඉතින් මේ ස්ථානේ අපි ඉදිරියේදී මේ පිළිබඳව සම්පූර්ණ තොරතුරු කතාවකට පත් කරනවා. මෙන්න මෙතනස්ස මේ තියෙන්නේ බලංකොට කූරෙන් ලැබුණු උල්ලාවුදයක්. ඒක උල්ලාවුදයක්. මේ චාරුත්නේ දැක්කේ පාහියෙන් ලැබෙන සම්පූර්ණ ඇටසැකිල්ල. ඒක ඇත්තටම හමු වෙනකොටම කැබිනට් පත්ලා තියෙන මොකද? ඒකත් ශ්‍රී ලංකාවේ පාරිසු තත්ත්වයන් මේ ඇටසැකිලි වල මේ සංරක්ෂණය වීම ඉතාමත්ම දුර්වලයි. මොකද මේ ඇටසැකිල්ල අදින වසර 2000ක පමණයි අයිති සඳහන්කින් තමයි වාර්තා වුණේ. නමුත් අත්‍යවශ්‍ය සම්පූර්ණයෙන්ම කුරු වෙලා ගිය මෙරළක් වෙලා තිබෙනවා. දැන් මේ ෆ්ලයිට් එකෙන් පින්නන්නේ ශ්‍රී ලංකාවේ බලංගොඩ මානවයාගේ මානවස්ති. ගත්තොත් මේවා සම්පූර්ණ අත්‍යවශ්‍ය නෙමෙයි මානවස්ති. ඒ කියන්නේ පුද්ගලයන් වශයෙන් නියෝජනය වන අස්ති කොටස්. දැන් අපි ගත්තොත් පාහියන් වලින් වාර්තා වෙලා තියෙනවා අදින් වහර 38,000 ඇති කාල පරාසය ඇති පුද්ගලයන් 14 වෙනිදු නියෝජනය කරන මානවස්ති පුරිත බඩතම ලෙනින් 35ක් පමණ කොටස බිල්ලෙනින් අදින් වසර 15,500ක් 13,500ක් අතර කාල පරාසය ඇති ඇටසැකිලි 13ක් වර්තා වෙලා තියෙනවා. බෙල්ලම් බැඳින් ප්‍රලෙස් තමයි බලංගොඩ මානව ඇටසැකිලි වැඩිම වාර්තා වෙලා තියෙන්නේ. ඇටසැකිලි 30ක් පමණ ඒක මෑතදී කාලිනේ කියලා තියෙනවා. ඒ කියන්නේ 2007 වසරේදී 12,000 පමණ කාල පරාසය. ඉතින් දැන් මේ ඔක්කොම නවීන මානවයාගේ සංස්කෘතිය. ඇත්තටම පහත රටක එක්කලා අපි ගල්ලෙන්නුනි නියෝජනය වෙන්නේ දකුණු ආසියාවේ ජීවත් වූ ආදිතම මානවයාගේ පෞරාණිකම සංස්කෘතිය.
ඉතින් මම සතුටි වැඩියෙන්ම මේ තියෙන්නේ සාකච්ඡාව මාර්ගින් අපිට කරුණු පැහැදිලි කිරීමට මේ තියෙන්නේ පාහින් වෙන දර්ශනය ඉතින් පාහින් වෙන තාපිස්තර ඉතින් පාහින් ලැබුණු අස්තිමවල එයත් පාහින් ලැබුණු බබලුව ඉතාම කුඩා බබලුව එයත් ගෙල පළඳනාවක් පාහින් ලැබි ලෝකයේ විශේෂයෙන්ම මේ ගෙල පළඳනාව මේ ගෙල පළඳනාවේ විශේෂත්වය තමයි මේ ගෙල පළඳනාවේ සිදුරක් තියෙනවා මොකද මේ සිදුර බොහෝ විට ගෙල පළඳනාවක් හැටියට ඉලාගන්න ඇති කියලා විශ්වාස කරනවා ඉතින් මේකට සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ගයියාගේ ශ්‍රී ලංකාවේ කෘතිය ක්‍රිස්තුස් ශ්‍රී ලංකා කෘතිය ආචාර්ය දැහිගේ පොතේ සඳහන් වෙලා තියෙනවා ඉතින් ඇත්තටම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ගිතිහාසයේ පිළිබඳව දකුණු ආසියාවේ ප්‍රාග්ගිතිහාසයේ ඉතාම විශිෂ්ට කෘතිය තමයි ද ක්‍රිස්ටි ඔෆ් ශ්‍රී ලංකා කෘතිය ආචාර්ය සිරාන් දැන්නේගල මහත්මයාගේ ඒ පොතේ එක කොටසක් ඒ කියන්නේ අත්තක් තමයි ක්‍රිස්ටි ඔෆ් ශ්‍රී ලංකා කියන කෘතිය. ඒක මේ පොත් දෙකේ සම්පූර්ණ තොරතුරු දැන් ඔය බලංගොඩ උල්ලාවුද ඒ වගේම ශ්‍රී ලංකාවේ තාක්ෂණය ඒ සෑම තොරතුරක්ම තාක්ෂණ අදාළ සීලම මේ තොරතුරක්ම කෘති දෙකේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඉදිරියට මේ පිළිබඳව සාකච්ඡා කිරීම මම කැමති. දුසමග හරි 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 ආචාර්ය නිමල් පෙර මහත්මයා මම හිතනවා අද සම්බන්ධලා සිටිය සියලු දෙනාටම අපේ ප්‍රාගෛතිහාසික යුගයේ තාක්ෂණය හාහි භාවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති මේ අවස්ථාවේදී අපි ප්‍රශ්න වටේ විවෘත කරනවා ඒ වගේම මම මෙතන තව දක්වපු එකක් තමයි මේ හැම කැණීමක්ම වගේ ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරපු කැණීම් කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රශ්න වටේ ඉදිරිපත්ට යනවා ප්‍රශ්නයක් අහන්න කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න එතකොට අපි ආව එයාට අන්මියුට් කරන්න අවස්ථාව දෙනවා ඊට පස්සේ ප්‍රශ්න අහන්න පුළුවන් කවුරු හරි ප්‍රශ්නයක් අහන්න ඉන්නවද සූම් හරහා සූම් හරහා කවුරුවත් ප්‍රශ්නයක් අහන්න නැත්නම් මම YouTube හරහා අහලා තියෙන ප්‍රශ්නෙකට යනවා සූම් හරහා ප්‍රශ්නයක් අහන්න ගැටලුවක් තියෙනවා නම් මෙතන සූම් chat එකේ ටයිප් කරන්න පුළුවන් ඕගොල්ලන්ට එතකොට අපි ප්‍රශ්නේ අහන්න YouTube හරහා අහලා තියෙන ප්‍රශ්නෙකට මම යනවා මේ අහලා තියෙන ප්‍රශ්න වලින් පළවෙනි එක නම් අපි කෙටි උත්තර බලාපොරොත්තු වෙන දේවල් ප්‍රශ්නයක් වන් හිතන්නේ සාන් අරවින්ද කියලා මහත්මයෙක් අහනවා දඹුල්ල විහාර ලෙන තුල කැණීම් කිරීමට උත්සාහ කර තිබේද කියලා. මට මතක හැදිච්ච ආචාර්ය සිරාන් දැනිගල මහත්මයාගේ නිරීක්ෂණ වලට ඒ කියන්නේ මම කියන්නේ 1970 ඒ කියන්නේ මුල් දශකයේ වගේ කාලෙදී ආචාර්ය සිරාන් දැනිගල පරිසරය ලක් කරලා තියෙනවා. නමුත් මේ ස්ථානයේ ප්‍රාග්ගෛතිහාසික තොරතුරු තරම්ම නැහැ. මොකද ඒක හේතුවක් තමයි මේ ගල් වෙන කටාරම් කොටලා තියෙන්නේ. මොකද කටාරම් කොටලා තියෙන ගල් වෙනක ප්‍රාග්ගෛතිහාසික ඉතාමත්ම විලලයි. මොකද ගරිවත්ත දැන් ඉත යාමදව තියෙන ස්ථාන තමයි සීගිරිය පොතාන. තව ස්ථාන තමයි අලිගල තියෙන ස්ථාන. මේ ස්ථාන දෙකෙන් ප්‍රාග්ගෛතිහාසික තොරතුරු මහාචාර්ය ගාමි අධිකාර මහත්මයාගේ වාර්තා කරන තියෙනවා නමුත් මේවා නියෝජනය ඉන්නේ තනි අවධියක් නියෝජනය කරන ප්‍රාග්ගෛතිහාසික පාස්තක් ඉතින් ගත්තොත් අපි දන්නවා අලිගල කියන ගල් වෙන අදින් වසර 6000 පමණ කාලයක කාලීනව කරලා තියෙනවා ඒක අර පහතරත් එක්කලා අපි වගේ නෙමෙයි ඒ වගේ දීර්ඝ tempත් නෑ මොකද තනි අවධියක් තමයි නියෝජනය කරන පාස්තක් ඉතින් බොහෝ විට ඔය කටාරම් කොටපු ගල්ලෙන් වල ප්‍රාග්ගෛතිහාසික ඉතාමත්ම අඩුයි
හරි. ඊළඟ ප්‍රශ්නය YouTube වල අහලා තියෙන්නේ හිරන්ත සංජීව කියලා මහත්මයෙක්. මම හිතනවා මේක හැමෝටම ගැටලුවක් තියෙන මේවා ලංකාවේ හැමෝම අස්තිමේවලා වල දින නිර්ණයන් ගැන සඳහන් කරන්න කියලා. මගෙනුත් කීප දෙනෙක්ම මේ ගැන ඇහුවා කොහොමද මේවා දින නිර්ණය කරන්නේ කියලා. ඒ කියන්නේ අස්තිද දින නිර්ණය කරන්නේ කොයි විදිහට දින නිර්ණය කරන්නේ කියලා. ඒ වගේම මම තව දැකපු දෙයක් ඔබගේ ඉදිරිපත් කිරීමේදී බටදොබලෙන පෙන්නපු සමහර ශිලා මෙවලම් සහ අස්ති මෙවලම් වල කාලය මින් පෙර වසර 38000ක් වගේ තියෙන්නේ. නමුත් මේ ළඟදී අපිට ආරංචි වෙච්ච පත්‍රිකාවේ තියෙනවා අවුරුදු 48000ක් කියලා. ඒකත් එක්කම අපිට මේ උත්තරය දෙන්න කොහොමද මේවා කාල නිර්ණය කරන්නේ කියන එක පිළිබඳව ඔබතුමාගෙන් අපිට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් තමයි කයිතියකට ගන්න. සාමාන්‍යයෙන් මේ කුලිට බරදමලෙම අපිට පාහෙන්ගලන අපි ගත්තත් හරිය බොහෝ විට ශේෂ පුරාවිද්‍යාවේ මේ ස්ථාන කාලයේ කරලාටින් ජනවත් මොකද දැන් මේ අපි දුතු මේක කුලිට බතල පැටිකඩ මොකද පස් තට්ටුව තමයි ජනවාසය කරන්න තියෙන්නේ අපි ගත්තත් මේ තියෙන්නේ කුලිට බරදමලෙන පස්සක්තු 136කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේවයි දැන් සියුම් ලෙස කැණීම් කරලා ඒ කියන්නේ අවුලුවෙන් ලක් නොවු පාන්සි ස්තර පෙළගස්සලා ඒ කියන්නේ පෞරාණික භාවය අනුව පෙළගස්සලා මේ අඩියේ තියෙන පස්සක්තු ඉඳලා වර්තමාන දක්වා තියෙන පස්සක්තු එක පෙළගැස්වීමක් කරනවා. දැන් මෙතෙන්දී කරලා තියෙන්නේ මේ පස්සක්තු තමයි ඩේට් කරලා තියෙන්නේ. අපි ගත්තොත් හොරණ පාහියෙන් ලැබ ගත්තොත් විශාල දිනමකාණු ගණනාවක් තියෙනවා. දැන් මට මතක හැටියට 1986 දී ආචාර්ය විජේපාල මහත්මයා මුල්වත්ත පාහියෙන් ලැබ කාල නිර්ණය කළා. ඒ කියන්නේ අදීයේදී පස්සට අදීන අවුරුදු 30000 කාලෙට මතු පිට පස්සට ඒ කියන්නේ මධ්‍යදීන පස්සක්ව අදින වසර 4000 පමණ කාලේ. ඒ අනුව හොරණ පාහියේ මූල වට වාර්තා වුණේ අදින වගේ 30000 ඉඳලා 4000 දක්වා කාලය පැති ජනවත් ඉබයි. පස්සේ 2009 වසරේදී නැවත වර මේ පාහියේ නැවත කැණීම් කරලා මේ අවස්ථාවේදී අර ආචාර්ය විජයපාල මහත්මයාගේ සොයාගත්තු පස්සක්තු පහ දියුණු තාක්ෂණ ක්‍රම යොදාගෙන පස්සක්තු 90 ගානකට වැඩි සංඛ්‍යාවක සියුම් ලෙස වෙන් කරගත්තා. බෙදා වෙන් කරලා කාලීනේ කළා. ඒ අනුව අඩියම පාන්ති ස්තරය අදින් වසර 48000 පමණ කාලයක කාලීනේ කළා. ඒ කියන්නේ කාබන් 14. ඒ වගේම අඩියේ පස්සක්ව සඳහා OSL ඒ කියන්නේ OSL කියන්නේ අක්ටි විද්‍යුත් කාලීන ප්‍රතිපලයක් තියෙනවා. ඒකත් ඒ ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ සඳහා විශාල මුදලක් වැයකලා සාමාන්‍ය ලංකාවේ සිදු කරන්න අමරිකාවේ බීටා ඇනලිටික් ආයතනය වගේම පසු කාලීන බිස් මිෂන් එක ඒ වගේ ස්ථානවලින් මේ කාලෙම සිදු කළා.
පහින් එන සම්බන්ධයෙන් දිනමක් වාන 50කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. මේවායේ ඉතාමත් නිර්මල විදිහට තමයි කාලීනය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒක කාලීනය කරලා තියෙන පාවිච්චි ස්ථාන. මම හිතනවා ඒ ඒකට උත්තරයක් හම්බ වෙන්නේ නැති කියලා හිරන්ත මහත්මයාට මේ කියන පැහැදිලි කිරීම අනුව පාංශු ස්තර තමයි අපි කාල නිර්ණය කරන්නේ අපි දැන් සූම් වෙතට එමු මේ කරලා තියෙනවා අකිල මල්ලිකාරචීම න්‍යාය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලෙස කාරණිකව ඉල්ලා සිටිනවා කියලා මම හිතන්නේ මේ වෙලාවේදී මේ මෙතුමා මේ ගැන කතා කරන්නේ නැත්තුව ඇත්තේ තාක්ෂණය හා හි භාවිතය ගැන කතා කරපු නිසා ප්‍රාග්ඓතිහාසිකයෝ ප්‍රාග්මානවය අප්‍රිකාවෙන් පිටවීමේ න්‍යාය පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන්න කියලා කියනවා මම හිතනවා ඒක අද දේශන මාතෘකාවට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැති නිසා වෙන්නේ නැති ඔබ විස්තර කරන්න නැතුව ඇත්තේ ඒක විස්තර කරන්න ගියොත් සැලකිය යුතු වෙලාවක් ගත වෙනවා කෙටියෙන් යමක් කියන්න පුළුවන් නැත්නම් අපි හරි නවීන මානවයා සම්භවය පිළිබඳව ප්‍රචලිත න්‍යායන් දෙකක් තියෙනවා එකක් තමයි අප්‍රිකාවේ නික්මීමේ න්‍යායය මේ න්‍යාය අනුව නූතන මානවයා අදින් වසර ලක්ෂ දෙක පමණ කාලයේදී අප්‍රිකාවෙන් බිහි වෙනවා සම්භවය ඉතින් විශේෂයෙන්ම ස්ථාන කීපයක් තියෙන එකක් තමයි ඕමෝ කියන ස්ථානය ඕමෝ ගල්පියස්ස ඒක තවත් කරන හාටෝ කියලා ස්ථානයක් තියෙන මේ ස්ථාන වලින් ගත්තොත් නවිනවනේ බිහි වෙලා ලක්ෂය පමණ කාලයේදී අප්‍රිකා මහද්වීපයෙන් වෙනත් මහද්වීප කරා සංක්‍රමණය වෙනවා විශේෂයෙන්ම දැනට අප්‍රිකාවෙන් පිටස්රේ ලැබෙන ආදිතම ජනවාද ස්ථානය ලෙස නවීන මානවයේ ආර්ථික ජනවාද ස්ථානය ලෙස සැලකෙන්නේ සීනයි අර්ධද්වීපයේ ඊශ්‍රායලයේ කියන රටේ ගල්ලෙන් දෙකක් තියෙන එකක් තමයි ස්කූල් කියන ගල්ලෙන අනිත් එක කස්පී කියන ගල්ලෙන මේ ගල්ලෙනෙන් ලැබිලා තියෙනවා මේ ගල්ලෙන් දෙකෙන් ලැබිලා තියෙනවා නවීන මානවයාගේ මානවස්ති කියන විස්කබල් 30කට වැඩි ආසන ස්ථාන තියනවා මේව කාලීනය කළා තියෙනවා අදින් වසර 115000 පමණ කාලයක්. ඉතින් මේක තමයි අපිට පේනවා අප්‍රිකාවෙන් පිටුනාට පස්සේ 115 ඒ 15000 වෙනකොට මේ ගල්ලනේ ආසියාවට චේන්ජ් වෙලා තියෙනවා. ඉතින් මෑත කාලේදී තවත් උදාහරණයක් තියෙනවා චීනයේ. චීනයේ ගල්ලනකින් වාර්තා වෙලා තියෙනවා නවීන මානවය අදින් වසර ලක්ෂය පමණ කාලෙදී වාර්තා වුණා කියලා. මේ න්‍යායයේ හැටියට අප්‍රිකාවෙන් බිහි වෙලා පිටස්තර මහද්වීප කරලා සේඳු වෙලා ඊට පෙර ජීවත් වූ සියලුම මිනිසුන් ආදේශනය කරලා නවීන මානවය ප්‍රබල තත්ත්වයකට පත් වෙනවා. ඒ ආදේශනය කරලා කියන්නේ සම්පූර්ණ විනාශ කරනවා. මේ නවීන මානවය ලෝකේ පුරා සෑම අස්සක් මුල්ලක් නැවම ජනාවාසකරණය කරලා තියෙනවා. මොකද කලින් හිටපු ජීවත් වෙච්ච මිනිසුන්ට වඩා අපිට නිහාණ්ඩකාර වගේ නවීන මානවයන්ට පෙර ජීවත් වූ සියලු මිනිසුන්ට නවීන මානවයේ තාක්ෂණ ඉහළයි බුද්ධිමත්තන් ඉහළයි මුන්ට ඒ ආදේශ ඒ සියලු සෙසු සියලු මිනිසුන් ආදේශ නීතියට හැකියාව ලැබෙනවා ඉතින් මේව මේ න්‍යාය ඔප්පු කිරීමේ යොදාගන්නේ ප්‍රවේණ විද්‍යාත්මක සාධක අනික් අතින් පුරා විද්‍යාත්මක සාධක විශේෂයෙන්ම ගල් ආයුධ ඒ කියන්නේ ජ්‍යාමිතියේදී සූත්‍ර ශිලා මේ එතකොට හුවමාරු අපි ගත්තොත් අර පබළු වගේ ඒ කියන්නේ ආභරණ ඒ කියන්නේ සිම්බොලික් බිහේවියර් කියලා කියනවා ඉතින් මේවා පුරා විද්‍යාත්මක සාධක හැටියට තමයි ගණන් ගන්න ඉතින් ශ්‍රී ලංකා විශේෂත්වයක් වෙනවා මේ නවීන මානවයා අප්‍රිකාවෙන් පිටුනාට පස්සේ අදින් අවුරුදු 50000 කාලෙදී ශ්‍රී ලංකාවට සේරි වෙලා තියෙනවා ඒ කියන්නේ දකුණු ආසියාවට පිවිසු මුල්ම පිරිස් හැටියට තමයි ශ්‍රී ලංකාව සැලකෙන්නේ. ඊට පස්සේ අදින් අවුරුදු 40000 පමණ කාලයේදී ඒ කියන්නේ නවලව ඕස්ට්‍රේලියාව ජනාවාසය කරලා තියෙනවා. ඊට පස්සේ අදින් අවුරුදු 20000න් පසු කාලයේදී ඇමරිකානු මහද්වීපයේ ජනාවාසය කරලා තියෙනවා.
එතකොට මම හිතන ඔබතුමාට මේ ප්‍රශ්නේ පිළිබඳව සෑහෙන වශයෙන් දැකි තාත් න්‍යාය කියලා මල්ටි රීජනල් තියරි කියලා. ඒ කියන්නේ බහුපාර්ශ්වීය න්‍යාය කියලා මේ න්‍යාය අනුව නවීනත්වයේ පිළිගන්නේ. මොකද විවිධ ප්‍රදේශ වලින් මිනිස්සු බහිවුණා කියලා. ඒ කියන්නේ අප්‍රිකාවට පමණක් අප්‍රිකාවෙන් බහිවුණාට පස්සේ විවිධ ප්‍රදේශ ආශ්‍රය කරගෙන විවිධ ජන කොටස් පරණාවට පත් වුණා කියන එක. ඒ කියන්නේ අපි ගත්තොත් හෝමෝ ඉරෙක්ටස් මානවයා නියන්දාල් බවට පත් වුණා. නියන්දාල් මානවයා හෝමෝ සේපියන් බවට පත් වුණා. නමුත් මේ න්‍යායන් දෙකෙන් වැඩියෙන්ම පිළිගන්නේ අවුට් ඔෆ් අප්‍රිකා කියන එක. එහෙම නැත්නම් රිප්ලේස්මන්ට් කියන ආදේශන න්‍යාය. මම හිතනවා මේ කෙටි පැහැදිලි කිරීමක් වුණත් මේ ඉගෙන අදහසක් ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති අකිල මල්ලි මහරච්චි මහත්මයාට. රෝහණ මහත්මයා අත උස්සගෙන ඉන්න මම එතුමට අවස්ථාව දෙන්නම්. ඊට කලින් සමරවීර මහත්මයා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පරීක්ෂණ පිළිබඳ ශ්‍රී ලාංකීය ජනතාව දැනුවත් භාවය අඩුවීම නිසා බරපතල ලෙස ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වී ඇති බව මෑතක සිට සිදුවමින් පවතින යම් යම් සිදුවීම් අනුව පැහැදිලි වේ. මේ තත්ත්වය මගවහා හරවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු වී ඇද්ද? ඇත්නම් මොනවාද කියලා. ඒ කියන්නේ ප්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳ ලංකාවේ මිනිස්සු දැනුවත් වෙලා නැති නිසා විවිධ අදහස් පළ කරන්න අරන් තියෙනවා. ඒ ගැන මිනිස්සුන් හරියට දැනුවත් කරන්න ක්‍රමවේදයක් ගැන හිතලා තියෙනවද? ඒ අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවාද කියලා එතුමා අහන්නේ. ඇත්තටම මේක ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද ප්‍රාග්ඓතිහාසික පරීක්ෂණය, ඒ කියන්නේ පරීක්ෂණ ප්‍රකාශන ගැස්තු වැඩි ප්‍රමාණයක් තියෙන ඉංග්‍රීසි භාෂාව. මොකද මම මුලින්ම ගත්තොත් අපි ආචාර්ය සිරන් දැනගෙන මහත්තයාගේ ද ප්‍රීස්ට් ඔෆ් ශ්‍රී ලංකා පිටිය සම්පූර්ණ ඉංග්‍රීසියෙන් තියෙනවා. ඉතින් ඇත්තටම ඒක ඒවා තේරුම් ගැනීමට ඉතාමත් අමාරුයි. එකම දැන් අනිකුත් කෘති දැන් අපේ කෘතියක් ඉංග්‍රීසි භාෂාවෙන් කියන මොකද වැඩි ප්‍රමාණයක් මේ ප්‍රධාන පරිවර්තන නිබන්ධන ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රකාශන වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒක තමයි මූලික හේතුව. මොකද දැන් ප්‍රාග්ඓතිහාසික තොරතුරු ප්‍රාග්ඓතිහාසික පරීක්ෂණ ගත්ත විශාල ක්‍රියාදාමයක්. මොකද දැන් මම හිතා උදාහරණයක් දෙන්න දැන් ලංකාවේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පරීක්ෂණ ගල්ලෙන් කැණින්ම ආරම්භ වෙන්නේ අපේ සැලැස්මක් තිබුණා. පුරාජාතිමාන්දී ප්‍රාග්ඓතිහාසික තොරතුරු සේවීමට විශාල සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම අදියර හයකින් යුතු ප්‍රධාන සැලැස්මක්. ඒ සැලැස්ම දියත්ලි පුරාවිද්‍යාතිමාන්දී කැණීමක්. ඒ කියන්නේ 1968 කැණීමට පිටුමස් සමු. ඒ ප්‍රථම සහකාර අධ්‍යක්ෂක ආචාර්ය ශ්‍රීන් දෙනවා. මේ සැලැස්ම අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ගල්ලෙන් කැණීම් කරන්නේ අපි පාර්ශ්වීය පරිණාම වැඩසටහන 5 වෙනි පියවර ලෙස. ඉතින් ක්ෂේත්‍රයේදී මේවා උගත දුක්ක කටයුතු කරනකොට මුල් වශයෙන් කැණීම් ක්ෂේත්‍ර පුරා විද්‍යාවේ තාක්ෂණකම එක්ක විශේෂණකම වැඩි ප්‍රමාණයක් මේ ඉංග්‍රීසි භාෂාවලින් මේ හින්දා මේ ප්‍රකාශනත් වැඩි ප්‍රමාණයක් වෙලා තියෙන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් ද දැනුවත් කිරීමේ වැඩ පිළිවෙල. මම හිතනවා මේ තියෙන කෘතීන් ඉක්මනින්ම සිංහලට පරිවර්තනය කරලා මහ ජනතාවගේට අවබෝධය අපේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික උරුමය පිළිබඳව දැනුවත් කිරීමක් අවශ්‍යයි. මොකද මම දන්නවා දැන් පාසල් පොතේ පවා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසිකය වැඩි විදිහට තමයි ඉස්තර කරලා තියෙන්නේ. පුරා වරුවට පවා. ඒක මේක පැහැදිලිව. මොකද අර ඉංග්‍රීසි පොත්පත් වලින් කරුණු වැඩිදීමේදී ඒවා පරිවර්තනය කිරීමේදී වැඩි අදහස් වෙනවා. මේක මම හිතනවා මේක මේ විෂය පිළිබඳව සාමාන්‍ය උගත් නීති මේ පොත් පරිවර්තනය කරලා ඒ කියන්නේ ප්‍රධාන පොත් හැටියට පත්තර හැටියට කරලා මේක වැඩසටහන ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරි, මම හිතනවා සමරීර මහත්මයාට උත්තරයක් හම්බ වෙන්නේ නැති කියලා. අපි පළවෙනියටම සූම් හරහා ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙනවා. රෝහණ මහත්මයා මම හිතන්නේ ප්‍රශ්න අහන එකකින් ඉවත් වෙලා තියෙනවා. චන්ද්‍රරත්න බණ්ඩාර මහත්මයාට අවස්ථාව දෙනවා.
එතුමාට පුළුවන් ප්‍රශ්න අහන්න. මේ ඔබතුමා මේ කිව්වර යම් සම්මන්ත්‍රණයකට ඉදිරිගත කරපු පේපර් එකක් පිළිබඳ ඒක මට සටහන් කරගන්න ටිකක් අමාරු වුණා. බෝන් ටෙක්නොලොජි සම්බන්ධ ඒ ලිපියේ නම කියන්න පුළුවන්ද? ආමා මේ ඇහෙන්න සෑනවා මේ පොඩ්ඩක්. ආමා මේ දැන් ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ගැටලු අතර පොඩ්ඩ වෙලාවක් ඉන්නේ ස්ලයිඩ් එකේ තියෙනවා ඒ විස්තර ගැටලු. නෑ ඒක සම්බන්ධ ඒක ප්‍රධාන කතා ඒක ප්‍රධාන ප්‍රකාශනයක්. ඒක ප්‍රකාශනය කරලා තියෙන්නේ ඒ පොතේ නම තමයි Xerxes Projectile Weaponry. ඕකේ. මේ projectile weaponry towards an understanding of Pleistocene cultural variability. මගේ තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මට ඒකත් ඇහෙන්නේ නැතුව ගියා ඔබතුමා විස්තර කරනකොට. අර දුන්න සහ ඊතලය මේ පාවිච්චි කරපු ජනවර්ග ගැන කතා කරනකොට ලංකාවේ ආදිවාසීන් පමණක් එක පාවිච්චි කරා කියලාද කිව්වේ දැනට සාගෙන තියෙන විදිහට? ඔව් ඒක ඒක කියන්නේ මේමය දැවි. ඉතින් අපි මොකද පාග් ඓතිහාසික තොරතුරු අපිට කැණින් මුල් ලැබෙන ඉතාවත්ම විරල විදියන්නේ. අපි දැක්ක පාග්ය තොරතුරු 99.9%ක්ම විනාශ මුඛයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ දත්ත විස්තර කිරීමට ආදිවාසීන් අවශ්‍යයි. ආදිවාසීන් මානවක තොරතුරු ඉතාමත් අවශ්‍යයි. මේ අතින් බලනකොට දැන් යවක පරීක්ෂණ ගැටලුවක් වෙලා බවත් තියෙනවා දුන්න ඊතලෙ. මොකද දැන් දකුණු ආසියාවේ විවිධාකාර ආදිවාසීන් මේ කලාපේ ඉන්නවනේ. අපි ලංකාවේ ගත්තොත් ලංකාවේ ඉන්න ආදිවාසී ජනතාව මොකද අන්දමන් දූපත්වල අන්දමන් වාසී, කේරළේ කාදාර කියන ආදිවාසී. එතකොට මේ ආකාරයෙන් මේ ආදිවාසීන් බලාපුවම මානවන් තොරතුරු අනුව කිසිම ආදිවාසීෙක් ආදිවාසී ගැටයන් හැරෙන්න දුන්න ඊතලය භාවිතා කරලා නැහැ. මොකද මේක වැද්දන්ට පවන විශේෂ වූ තාක්ෂණ ක්‍රමයක්. මොකද සීක්‍රෙන්න මොකද ශ්‍රී ලංකාව පූර්ව ඓතිහාසික යකඩ යුගයේදී යකඩ ලංකාවට ආවට පස්සේ සීක්‍රෙන් අර ගල්ලාවුද තාක්ෂණය වෙනුවට ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව ඉතාම සීක්‍රෙන් යකඩෝට හුරු වෙලා තියෙනවා. ඒක සංකේතවත් කරන මේ අපේ නැට කලවල බලු ඊතලය. ඉතින් මේ ඒක තාක්ෂණිකමයි ගත්තොත් අර පැරණි විදිහේ විදීමනේ ඒකයි. ඒක කිව්වේ. මොකද මේක විදීමේ තාක්ෂණය ගත්තොත් අපි අර පාහින් මුලින් අපිට හොයාගත්තු අර විදීමේ තාක්ෂණය මේ මුල ආරම්භය වෙන්න පුළුවන්. මොකද දැන් ප්‍රාග් ඓතිහාසික ආදිවාසී වැද්දන් හා ප්‍රාග් ඓතිහාසික බලංගනු මානවක කිත්ති ඥාති සම්බන්ධයක් තියෙනවා. මොකද පරීක්ෂණවලින් ඒ ඩයනා හෝකී වගේ විද්‍යාඥයෝ කරලා තියෙන පරීක්ෂණ ඉදිරියලා තියෙනවා ශ්‍රී ලංකාවේ ජනතාවට. ඒ කියන්නේ සිංහල මිනිස්සු, දෙමළ මිනිස්සු, එතකොට ආදිවාසී වැද්දන් අතරින් වැඩිම බලංගොඩ මාළයාට, එහෙම නැත්නම් පාගාසිය මාළයාට වඩාත්ම කිට්ටු ශ්‍රී ලංකාවේ ජනතාව තමයි ආදිවාසී වැද්දා. ඉතින් ඒ හින්දා මේක මේ විදීමේ තාක්ෂණය මේක ඥාන උරුමයක් වෙන්න ඇති. බොස්තු අපි නැවතත් Zoom වෙත එන්න YouTube හරහා තියෙන ප්‍රශ්නයකට කීපයකට ගිහිල්ලා YouTube හරහා ප්‍රශ්නයක් අහලා තියෙනවා ආර් සමරසිංහ කියලා මහත්මේ. පුරාවිද්‍යා ප්‍රශ්න දෙකක් ඇත්තටම. පුරාවිද්‍යාත්ම කැණීම් කරද්දී අඩුම වශයෙන් මොනතරම් ගැඹුරකට කැණීම් කරන්න අවශ්‍යද? දෙවෙනි එක අප්‍රිකාවේ මුල්ම මානවයා හිටවට පිළිගන්නේ අනිත් හැම මහත් දීපයකම සමාන දුරවල් වල කැණීම් කිරීමෙන් අනතුරුවද කියලා ප්‍රශ්න දෙයක් අහනවා ඔබතුමාට. සාමාන්‍යයෙන් පරීක්ෂණ කැණීම සිදු කරන්නේ පිහිටි පොළව දක්වා පමණයි. අපි කත්තු සිංහලෙන් කියනවා නම් පාරු බල කියලා. දැන්
ඕනම කැණීමක් කරන්න පිහිටි පොළොව දක්වා පමණයි. ඒ කියන්නේ මානවන ක්‍රියාකම් ලක්ෂ පස්තත්තු පමණයි කැණීම් කරන්න. පාරු වලින් ගැඹුරට කැණීම් කරන්න ඔක්කොම භූ විද්‍යාඥයෝ. ඒකෝ දැක්කොත් දැන් පුරා විද්‍යාඥයාගේ කාර්යභාරය තමයි ද්‍රව්‍යමය අවශේෂ තුලින් අපේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම. මේ සඳහා වැදගත් වෙන්නේ ද්‍රව්‍යම දේවල්. මොකද අපි කැණින් කරලා සම්පූර්ණ ගඟ දේවල් පිහිටි පොළොව දක්වාම කැණින් කරලා ඒක සොයා ගන්නවා. පිහිටි පොළොවෙන් ඒක අපිට අදාළ කාර්යයක් නෙමෙයි. මොකද ඒක භූ විද්‍යාඥයන්ගේ කාර්යභාරය. මොකද භූ විද්‍යාව කියලා කියන්නේ ස්වාභාවික පස්තත්තු අධ්‍යයනය කිරීම තුළින් පුරුදු ඉතිහාසය ගොඩනැංවීම. මොකද පැහැදිලින්නේ පුරා විද්‍යාව කරන්නේ මානව ක්‍රියාකම් ලක්ෂ මේ පස්තත්තු තුළින් අතීතයේ පැහැදිලි කරනවා. අනිත් එක තමයි ගැනීමකදී වැදගත් දේ තමයි ඉරෝල් පහන්තු ස්තර සොයා ගැනීම. මොකද අවුල් පස්තත්තු වලින් තේරෙන්න බොහෝ විට ශ්‍රී ලංකාවේ ගල්ලෙන් වල දේගුල් නිසා උඩ පස්තත්තු වල තියෙන පුරාවස්තු යට අරන් ගිහිල්ලා තියෙනවා මේ කියන්නේ. ඉතින් මේවා පුරා විද්‍යාඥයන්ගේ සියුම් නිරීක්ෂණයට භාජනය වෙන්න ඕන. මේවා පූර්ණ වෙන්න නිරෝල් පස්ස විතරයි මෙතුන් වැදගත් වෙන්නේ. අනිත් එක තමයි සාමාන්‍ය ප්‍රාග්ගෛතිකයට කැණීමක් ගත්තොත් ඉතාමත්ම සියුම් කැණීම. බොහෝ විට පස් අඟලක් වගේ කියන්නේ අවුරුදු 2000ක වෙනසක්. ඉතින් මේවා කැණීම් කරනකොට ඉතාම සියුම්ම කැණීම් කරනවා. අපි කුඩා උපකරණයක්. අපි දන්නවා අපි අධ්‍යක්ෂින් හැදීට රාග්ගෛතිකයට කැණීම් අඩියක් විතර හරන්න මාසයක් විතර කාලයක් ගත වෙනවා. මයිදම අනිත් පැත්තේ තමයි අප්‍රිකානු. මොකද ඒ ප්‍රශ්නේ අප්‍රිකාවේ ගත්තොත් අප්‍රිකාවෙන් තමයි පැලියන්ටොලොජි. ඒ කියන්නේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධ වැඩිපුරම තොරතුරු ලැබෙනවා. ඒ කියන්නේ භාෂානුබෝධ විද්‍යාවේ උපමාන විද්‍යාවේ සම්බන්ධ තොරතුරු ලැබෙනවා. මොකද අප්‍රිකානු මහද්වීපයේ තමයි ඒ පස් නිදි. ඒ කියන්නේ මානව ජනාවාස මිනිසුගේ අතීත දේශවල ඒතර මානවගේ ක්‍රියාකාරීත්වය ඒක පොසිදලා හොඳට ආරක්ෂා වෙලා තියෙන අප්‍රිකානු මහද්වීපයේ කැම්පත් තුල. මොකද අප්‍රිකානු මහද්වීපයේ අතීතයේදී යමහල් ක්‍රියාකාරීත්වයට දැඩිව ලක් වෙලා තියෙනවා. මොකද කිසියම් ස්ථානික යමහල් අලු ජනාවාස ඉවත්නම් ඒ ස්ථානයේ ඒ පස් නිදි හොඳට ආර්ථාවලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රාග් ඉතිහාසයේ මානව ඉතිහාසය ගොඩනැංවීමට අප්‍රිකානු නිදි විශේෂයෙන්ම වැදගත් වෙලා තියෙනවා. උදාහරණයකට ඕල්ඩ්වයි දොරුව කියලා තියෙනවා. ඕල්ඩ්වයි ගෝච් කියන ස්ථාන. ඒක මානව පරිණාමයේ ප්‍රොෆයිල් ලැබෙන තමයි නම් කරන්නේ. ඉතින් ඒකම අනිත් පැත්තේ තමයි දැන් ඊට සමගාමීව යුරෝපයේ ඉතින් ආසියාවත් කැණි කරලා තියෙනවා. ඒකම හරි තව එක ප්‍රශ්නයක් මම YouTube වලින් අහලා සූම්බතේ නම් YouTube වලින් අහලා තියෙනවා රණිදු ලක්ෂාන් මහත්මයා ලංකාවේ නවශිලා යුගයක් සම්බන්ධව ඔබතුමාගේ අදහස කුමක්ද WH විජේපාල මහතා තුළ මේ සම්බන්ධව අදහසක් පැවතියේද කියලා. ශ්‍රී ලංකාවේ තාක්ෂණීය අවධියෙන් ගත්තොත් දැන් නවශිලා යුගය. නවශිලා යුගය කියලා කියන්නේ කෘෂි කර්මාන්තය ආරම්භය. ඒ කියන්නේ සත්ව සහ සාක ගෘහස්ථීකරණ අවස්ථාව. මේ අවස්ථාව ගත්තොත් දැන් ඉන්දියානු මහාද්වීපයේ සෑහෙන තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් ශ්‍රී ලාංකික පුරා විද්‍යාඥයන් 1992 ඉඳලා මේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ නව ශිලා යුගයක් තිබුණා කියලා අදහස්. ඒකට ප්‍රධාන වශයෙන් පාදක කොටගෙන තියෙන්නේ කෑගල දිස්ත්‍රික්කයේ දොරෝක කියන ගල්ලෙන ඉතින් අතු බැනි දෙයක් කියලා කියනවා. මේ ස්ථානයේ මම හිතන්නේ මතක හැදීට 1990 දශකයේ මැද භාගයේදී ආචාර්ය ඩබ්ලිව් ජී මහත්තයා කැණීම් කළා. ඒ මහත්මයාට පස්තත්තුන් වාර්තා වුණා අදින් වසර 4000 පමණ පස්තත්තු වලින් ධාන්‍ය විශේෂයක්. ඒ මහත්මයාගේ මතය අනුව ඒවා
කුරක්කම් කියලා තමයි කියන්නේ. නමුත් මේවා කිසිම රසායනාගාරයේ යවලා නැහැ. ඒක සාමාන්‍ය ඇහි දෙම තමයි කියලා කියන්නේ කුරක්කම් කියලා. ඒක විද්‍යාත්මක පරිහාස සිදු කරලා නැහැ. නමුත් ඒ ගහන්නේ සමග වාර්තා වෙලා තියෙනවා කාල රත්න මැටි බඳු. සහ ජාමිති ගැරේ සූද සිරාමාලා. ඉතින් මේ සාධක පත පදනම් කරගෙන ආචාර්ය සිරාම් දන්නිකල් මහත්මයා නිගමනයේ එනවා මේ මාත්‍යාගේ පරිශන කෘතිය ශ්‍රී ලංකාවේ නව ශිලා යුගයක් ආරම්භ වුණා කියන අදහස. නමුත් මේ අදහස තාදුත්‍රත් අපි විවිධ තහවුරු කරන්න වෙනවා. මොකද මේ පස්තට්ටු පිළිබඳව 1994 දී විධිමත් ආකාරයෙන් කැණින් සිදු කරලා නැහැ. මේකේ ගැටලුවක් තියෙනවා. මොකද මේවා සාමාන්‍යයෙන් අර අවුලීමේ ක්‍රියාකාරීත්වය හුඳා පස්සට කලංගලක් තියෙනවා. ඉතින් පරිලෝකයෙන් ගැටලු ගන්නවක් තියෙනවා. මොකද අනිත් එක තමයි මේ සාමාන්‍ය නවතිලාගයක් අපිට වාර්තා කිරීමට අර උපවත් පොළව. ඒ කියන්නේ මැදපු පොරව කියන ගල්ලාවුදේ වාර්තා වෙන්නේ. ඒ කියන්නේ ඇසුරේ මාස් පොරවලින් මැදපු පොරව. ඉතින් මේ මාත්මයා වාර්තා කරලා කියනවා මේ ගුරුගල් වලින් මේ අත්පොරෝ කියන්නේ මැදපු පොරව හම්බුණයි කියලා. නමුත් ඒක සාමාන්‍ය ගුරුගල් ගත්තොත් ඒවායින් කපන්න බෑනේ. සාමාන්‍ය මැදපු පොරව නිර්මාණය කිරීමට මේ හොඳ ග්‍රීන් ස්ටෝන් කියන හොඳ පාෂාණ වර්ගය තියෙනවා. ඒක අත්පොරව ලී මිටක තමයි බඳනවා පාවිච්චිවල ඒක වාර්තා වෙලා නැහැ. ඉතින් මේ හින්දා ඒ පාහින්ගල තොරතුරු වල ඒ තොරතුරු ඉදිරියේ තහවුරු කරන්න ඕනේ. ඉදිමත් ගැනීම අපේ. අනිත් කාරණේ තමයි ශ්‍රී ලංකාවේ නව ශිලයක් පිළිබඳව වාර්තා කරන හෝටල් තැන්දලා. ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න ආචාර්ය ප්‍රේමතිලක මහත්මයා. පුරාවිද්‍යා පශ්චාත්පාදයන්. ඒ මහත්මයාගේ නිගමනය කරන්නේ කැණීමකින් නෙමෙයි. මොකද පාංශු සාම්පල් වලින් ඒ කියන්නේ අංගාර ඒ කියන්නේ විදුම් බස්සලා මඩ වගුරු විදුම් බස්සලා ලබාගත්තු පාංශු නියම. ඒ අනුව එමාත්‍ය කියනවා එමාත්‍ය වාර්තා වෙලා තිනෝ පරාද ඒ කියන්නේ උත්සාහ බාලි වර්ගයේ පරාද. ඒක කාලේ නේ කියලා තිනෝ අද මාසෙ 10000 පමණ කාලෙක. ඒක ආරම්භ වුණා 13000 පමණ කාලෙක මේ ඕත්සා බාර්ලි වගාවේ දිනු අවස්ථාව යෝජනය වෙනවා කියලා සාහන් කරලා තියෙනවා. ඊට පස්සේ අදින් අවුරුදු 5000 පමණ කාලෙදි මේකේ මොනවා පරිහානියට පරිහානියටපත් වෙනවා කියලා කියනවා. නමුත් මේවා පිළිබඳව විද්‍යාත්මක ප්‍රකාශන ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක විද්‍යාත්මක තියරියුට් ආටිකල් ප්‍රකාශකටපත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ පිළිබඳව ඉතින් ඒක අපිට පිළිගන්න සිදු වෙනවා ශ්‍රී ලංකාවේ නව ශිලාවක් තිබුණායි කියලා අදහස මොකද? මේවා විද්‍යාත්මක ආකාරයෙන් පළ කරපු තියෙනවා. ඉතින් මොන ප්‍රශ්න තිබුණා ඉදිරියේදී මේ පිළිබඳව සාධෘක වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි. මොකද විධිමත් ගැනීමක් මගින් තාතු වයිටෙක් අපිට මේ ප්‍රකාශනය පිළිගන්න සිදුවෙනවා. නවතිලියක් තිබුණා කියන අදහස. හරි නැවත අපි සූම් වෙතට යමු වෙනවා. නව මාලිකා කියලා මහත්මයක් ප්‍රශ්න අහන්න තියෙනවා. ඔබතුමීර ප්‍රශ්න අහන්න පුළුවන්. නමක් මාලිකා මහත්මිය ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. අහන්න. නව මාලිකා මහත්මිය ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. හලෝ. ඔව් අහන්න. සර් මෙතෙක් අර අහපු ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් මම ප්‍රශ්නෙට උත්තර ගත්තා. ඒත් මට අර නිශ්චිත වශයෙන් කාලවකවානු ගන්න පුළුවන් ද ප්‍රාග් ඓතිහාසික යුගයේ පූර්ව ශිලා මධ්‍ය ශිලා අපර ශිලා කියන එකට කාලවකවානු ආසන්න ඔව් ශ්‍රී ලංකාවේ සර් මොකද පෙළ පොත් සහ ගුරුවත් පොත් එක්ක ලොකු වෙනසක් තියෙනවා වර්ෂවල. ඔව් අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ මුල්ම තාක්ෂණීය අවධිය තමයි ප්‍රාග් ඓතිහාසික යුගය. මේ අවදි අපිට කාලීන කරපු අදින් වසර 150,000 සිට අදින් වසර 4,000 දක්වා කාල පරාසය. පැහැදිලිද? කියන්නේ අදින් වසර 4,000 කියන්නේ ක්‍රිස්තු පූර්ව වලින් බැලුවොත් ක්‍රිස්තු පූර්ව 2000 කාලය.
මේ කාලින් තොරතුරු ගත්තාම ඉතිපු 2000 කාලින් මේ ලැබිලා තියෙන්නේ මිනි ඇතිලිය. ඉතින් හුඟ මිනි ඇතිලිය බෙලිකක් නෙවෙයි. ඊට අමතරව මාතොට මාතොට ස්ථානයේ 1984 කරන කැණීමුනි මේ ස්ථානයේ සාංගතිය ජනාවාසයක් කාලින් කරලා තියෙනවා ඉතිපු 1800. ඒතරම මාතොට තමයි ශ්‍රී ලංකාවේ ගල්ලයිගේ අවසාන අවධි. මේක තමයි ගල්ලි. මොකද පිටු ආන්ලයින් පස්සේ පිටුපුර අභිකරමින් පිටුපුර 500 දක්වා පාංශ ස්තරවල පිටසක් තියෙනවා. මොකද ඒවා අධ්‍යයනය කිරීමකට මෙතෙක් සුදුසු නියදී ලැබිලා නැහැ. දැන් උදාහරණයක් ගල්ලෙන් ගත්තොත් ගල්ලෙන් වල කුරුවිට බටරම්බලෙන ජනාවාස පස්තරු තියෙන්නේ අදි මතර 37000 ඉඳලා අදි මතර 13000 දක්වා කාලයකට පමණ. 13000න් පස්සේ කියන පස්තරු ඔක්කොම අවුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ වතු වගාවට මේ මතුගිර පස්තරු ඇදලා තියෙනවා. ඒක වවුල් පොර හැටියට. ඒින්ද අපිට කාලෙන්න කරන්න බැරි වෙලා. ඒකම දැන් කිතුක බෙල්ලනවත් ඒ ආකාරයි. අදි මතර 30000 ඉඳලා 4000 දක්වා කාලෙකට තමයි කාලෙන්න කියලා තියෙනවා. ඔව්. අදි මතර 45000 ඉඳලා අදින් වසර 4000 දක්වා කාලේ. පුර 4000 පස්සේ ඉන්න පස්සක් ඔක්කොම අවුල් වෙලා තියෙනවා. ඒකෝට අපිට ස්ථිර වශයෙන්ම මේ මොකද අවාසනාවකට ගල්ුවෙන් පස්සේ සිදුවන පරිවර්තී අවධිය කියන්නේ. ඒවා අධ්‍යයනය කිරීමකට සුදුසු නියදී අපිට ලැබිලා නැහැ. කොහොම වුණත් රාග ඓතිහාසික ඉගෙන පස්සේ උදා වෙන්නේ ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යකඩය. මෙතන වචන කීපයක් තියෙන එකක් තමයි early iron age මුල් යකඩය විය. ඒකත් තියෙනවා. තාම දියුණු අවධියක්. හරි. මේක දියුණු අවධියක් කියන්නේ මේ අවධියේ අක්ෂර විතරයි නැත්තේ. දැක්කොත් දහන්නේ වගාව සතුන් නැති කිරීම ස්ථිර වාසස්ථාන අසම්භාවිතිය එවගේම මැටිෆෝන් ඔක්කොම අයිති වෙන්නේ ශ්‍රී ලංකාවේ මැටිෆෝන් සහ පූර්ව ඓතිහාසික යකඩුවේ. එතකොට පූර්ව ඓතිහාසික යකඩුවේ සාමාන්‍ය ශ්‍රී ලංකාවේ ගත්තොත් ක්‍රිස්තුපූර්ව 1000 වෙනකොට ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යකඩුවේ ස්ථාපිත වෙලා තියෙනවා. මොකද ඒක තහවුරු වුණා අන්නාදු ඇතුළු කැණීම් ඒ වගේම සල් ගහවත්ත කැණීම් ඊට අමතරව අලිගල මේ කැණීම් වලින් තහවුරුලා තියෙනවා. ඊට පස්සේ ක්‍රිස්තුපූර්ව දාහ කාලේ අපි ගත්ත දලවතුන් පූර්ව ඓතිහාසික යකඩුවේ ඉන් පස්සේ ඓතිහාසික වෙලිය. ඓතිහාසික වෙලිය කියන්නේ අක්ෂර කලාව දිහිලිය. දැන් අපි ගත්ත ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික ක්‍රිස්තුපූර්ව 500 වෙනකොට වර නැටි බණු වල අක්ෂර තියෙනවා. අම්බෙලා තියෙනවා අම්බාවත් අතින් පුරේ. එතකොට මේක මේ අක්ෂර කලාව සමගම ඒක ක්‍රිස්තුපූර්ව 500 අවදි අපිට ඓතිහාසිකයේ මුල් කොටස. ඒකට අපි කියනවා early history කියලා. ඒ මුල් ඓතිහාසික යුගය. අපි ගත්ත දැන් ඓතිහාසික යුගය පස්සේ ඒකත් අපේ කොටස් කරගන්නවා මුල් ඓතිහාසික යුගය, මධ්‍ය ඓතිහාසික යුගය, කොළඹ ආරිය යුගය. එහෙනම් මේ සිස්සි වෙනම යුගය. ඒ වෙනම කියන්නේ පුර්තගීසි අවදි. ඒ ආකාරයෙන් පැහැදිලිද? ඔව් සර්. මාන්තායි කලාකාමි මාන්තායි වර්ෂ 3800 වැරදි නේද සර් එතකොට මාතට ඔව් ඔව් අද ඒක හරි අද වසර කිව්වොත් හරි 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 සර් බොහොම ඉස්සරහට කිස්තුපුර නම් කිස්තුපුර 1800 මොකද අර අද වසර වලින් සාමාන්‍ය බලවතෙන් 1957ක් අඩු කරන්න ඕනේ ඒක තමයි කිස්තුපුර වෙන්නේ අපි උදාහරණයක් හරිද කිතුපුර අදින් වසර 4000ක ඩේට් එකක් අපිට ලැබුණා නේද ඒක 1950කට අඩු කරගන්න තමයි අර ඒක අපිට කිතුපුර වලට හරව ගන්න පුළුවන්. හරි සර්. බොහොම ස්තුතියි සර්. හරි. මම හිතනවා එතුමියට අවශ්‍ය ප්‍රශ්නෙට පිළිතුරු හම්බුණා කියලා. අපි ඊළඟට අවස්ථාව දෙනවා උදිත මහත්මයාට. උදිත විජේසිංහ මහත්මයාට තමන්ගේ ප්‍රශ්න අහන්න කියලා. ආචාර්යතුමනි මේ දේශනමාලාවෙත් මේ කාරණාව පැහැදිලි වුණා.
පොඩක් පැහැදිලිව මේක ගැන දැනගන්න කැමතියි. මීට දවස් 10කට විතර කලින් තමයි ඔබතුමාලා සම්බන්ධ වෙච්ච මේ වසර 48,000ක් පැරණි දුණු සහ ඊතල සම්බන්ධ රිසර්ච් පේපර් එක එළියට ආවේ. ඒතකොට ලංකාවේ මාධ්‍ය තුල මේක ගැන නොඑක් වාර්තා පළ වුණා. පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? දැන් මේ මුළු දේශනේ පුරාවටම මේ පරීක්ෂණේ තොරතුරු ගැන කිව්වා. පොඩක් මේ පරීක්ෂණ සිදු වූ ආකාරය සහ මොකද ගොඩක් පිරිස් කියන මේක මේ විදේශිකකින් ඇවිල්ලා මේ කරපු පරීක්ෂණයක් වගේ දේවල් ටිකක් මේ සමාජ මාධ්‍ය තුල යනවා. ඒකින්ද මේ ඔබතුමන් මේ පරීක්ෂණයට සහභාගී වුණු කෙනෙක් විදියට මේ පරීක්ෂණය සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ආචාර්යතුනි පොඩක් වෙලා මට දෙන්න. පොඩි ප්‍රශ්නයක් ඔය සම්බන්ධයෙන්ම තියෙනවා මේ YouTube හරහා හම්බ වෙලා මම ඒකත් කියන්නම්. එක ඉංග්‍රීසියෙන් අහලා තියෙන්නේ using Bose arrows 48,000 bp above link has become big news over the past weeks, but is this really a news study or was it known to Sri Lankan researchers and now an international study takes credit? මම හිතන්නේ මේ අහන මේක මට සරලව කියනනම් අර උදිත මහත්මයා අහපු ප්‍රශ්නෙම වගේ එකක්. දැන් මේ දවස්වල ලොකුවට කතා කරන මේ දුණු ඊතල භාවිතය පිළිබඳ මේක ගැන ලංකාවේ රිසර්ච් කරන අය මීට කලින් දැනගෙන හිටියද කියන එකත් මේක අන්තර්ජාතික අය ඒගොල්ලෝ ක්‍රෙඩිට් එක ගන්න හදනවාද කියලා මේ ලංකාවේ කරපු අධ්‍යයනයක් පිළිබඳ ඒක අහලා තියෙන්නේ සොෆියා ලතා කියලා මම දන්නේ නම පහ දාලා තියෙන මේ විදිහට. මම හිතනවා මේක උදිත මහත්මයා අහන ප්‍රශ්නට සම්බන්ධ නිසා ඒ දෙකම එකතු කරලා උත්තරයක් දුන්නා නම් හොඳයි කියලා. ඇත්තටම පූර්ණ පාහියල් වෙන සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වැඩසටහනක ක්‍රියාදාමයක් තිබෙනවා අපි දකින්නේ. ඒක අපි ගත්තොත් 1967 දී තමයි පාහියල් වෙන ලංකාවේ ප්‍රධාන ගල්ලෙනක් හැටියට ආචාර්ය ශිරාන් දැනගෙන මාත හඳුනගන්නේ. මොකද ඒ අවුරුද්ද තමයි පුරාවිද්‍යාවේ කැණි මාසේ පිටවල ශ්‍රී ලංකා ප්‍රාග් ඉතිහාසයේ අධ්‍යයනය කරන විශාල සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. මොකද ඉඳන් අපි 68 වෙනකොට මේ ලංකාවේ වැඩිම අධ්‍යයනය කරන තියෙන ඓතිහාසිකය. ප්‍රාග් ඓතිහාසිකය ගැන ඊතරම්ම තොරතුරු ඉන්න නැහැ. මොකද ඒ හින්දා මේ අධ්‍යයන 6කින් යුතු පරිසැලක්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ සැලැස්මට කෙටියෙන් කියන්න බෑ. කියන්නේ කෙටියෙන් ඉස්සර කරන්න අමාරුයි. මේ ගත ඒකේ 5 වෙනි පියවර තමයි පාත්‍රත් එක්කලාපේ ගල්ලින් කියන්නේ. මේ අනුව මට මතකයි 1986 වසරේ තමයි ආචාර්ය විජේපාල මහත්තයාගේ ක්ෂේත්‍ර අධීක්ෂණ යටතේ මේ ගල්ලෙන ස්කැනින් පරණ ලක් වෙන්නේ. 1986 ඉඳලා 1988 දක්වාම ආචාර්ය විජේපාල මහත්තයා ස්කැනින් කරලා තිබුණා. ඊට පස්සේ නැවත වරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2004 වසරේදී නැවත වරක් ස්කැනින් කරන්න ආරම්භ කළා. මොකද ඒ වැඩසටහන තමයි ශ්‍රී ලංකාවේ ප්‍රාග්ගහී තොරතුරු යාවත් කාලීන තිබුණේ. මොකද නවීන තාක්ෂණය ඉලා ගැනීම. මොකද අපි ගත්තොත් දැන් තාක්ෂණය ගත්තොත් දෛනිකව ඉහළ මට්ටමට යනවා. මොකද 70 තාක්ෂණය නෙමෙයි 80 වෙනකොට තියෙනවා. මොකද අපි නවීන තාක්ෂණය උදාගෙන මේ ගල්ලෙන් ගැනීම කරනවා 2007 වසරේ ආරම්භ කරනවා. මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගැනීම මාසයේ ඉතාම දක්ෂ කැනන් ශිල්පී උදාහරණයක් ඇසුත් අර එල්.බී. මෙල් මහතා එතකොට අපේ කැනන් මාසේ නිලධාරීන් ගත්තොත් දැන් සම්පත් ගුරුසිංහ ඇරෑගම ඒ වගේ උළු මට නිලධාරීන් ඒ වගේම ඉශාන් මහත්තයා ඒ කාලේ ඒ කැනන් මාසේ හිටියා. මේ ඔක්කොම කාණ්ඩායමක් හැටියට වැඩ කටයුතු කරනවා. මොකද කැනීමක් කියන්නේ විශාල ක්‍රියාදාමයක්. ඔක් ගත්තොත් මෙහෙමයි හරිය ශල්‍ය වෛද්‍යයේ ක්‍රියාදාම. අපි ශල්‍ය වෛද්‍යකට අවශ්‍ය වුණොත් මේ ලේ සැම්පල් එකක් ගන්න ලැබ් එකට ගිහලා ටෙක්නිකල් වර්තාවක් ගන්නවා. අන්න ඒ වගේ වැඩක් තමයි මේ සිද්ධ වෙන්නේ. මොකද මේ විශාල කැණීමක කැණින් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. එන අවුරුදු ගණනාවක්. ඒ කියන්නේ 1986 ඉඳලා 2013 දක්වාම සිදු කරන මේ කැණින් මාලාවක අග්‍ර ඵලයක් තමයි මේ ප්‍රයගන්නේ. මේ සඳහා දායක වෙලා තියෙනවා පුරාවිද්‍යාත්මක විභාගයේ නිලධාරි ගණනාව. ඒක පුරාවිද්‍යා ප්‍රෝසාහතුරු ගණනාවක්. ඒක විශ්වවිද්‍යාලයක් එකක් වඩා මේකේ පරිශ්‍රණ ක්‍රියාදාම ඉහළ මට්ටමක තියෙනවා. ඒකට අපේ රටේ පුරාවිද්‍යා උරුමය
ආරක්ෂා කරන ඒ කියන්නේ පරිසර පවත්වන ඉහළම ආයතන පුරාජය තුනක්. ඒකම දැන් අපි හරියට කැණීම් කළොත් තමයි මේ තොරතුරු අපි නිවැරදිව දන්න පුළුවන්. මේ මේ කාර්ය ඉහළ මට්ටමෙන් සිදු කළා. ඊළඟට තමයි කැණීම් පස්සේ විශ්ලේෂණ කටයුතු සිදු කරන්නේ. මොකද අපි යම් මට්ටමින් මේ විශ්ලේෂණ කටයුතු සිදු කරලා තියෙනවා. දැන් අපි උදාහරණයක් ඇටුද මේ අස්ති මෙව ලඟ ගත්තොත් ඒවා අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික කෞතුකාගාරයේ විද්වතුන් දැන් මට මතක් කරන් දෙනවා මේ පීවී කරුණාරත්න මහත්තයා නැසීදී සත්ත්ව විශ්ලේෂකේ ඊට පස්සේ මේ මාතේ ගෝල් දෙන්නේ ඉන්නවා කැලුම් මරමේ ඉඳාස්ති යුක්තර මහත්තයා ඒගොල්ල විශාල සත්ත්ව අවශ්‍ය ගවේෂණී කරන ඉතින් මේක ගත්තොත් මේක ක්‍රියාදාමන විශ්ලේෂණ ගණනාවක් අවශ්‍යයි එතකොට මේන් පස්සේ සමහර විට මේවයි අපිට විද්‍යාත්මක අගයක් දෙන්න සිදුවෙනවා මේවට විශේෂණ වාර්තා ගන්න සිදුවෙනවා මොකද මේ මේවට විද්‍යාත්මක අගයක් මොකද ඒක තමයි වැදගත් කාර්යය මේක පුරා විද්‍යාත්මක ඉතින් ඒ අවස්ථාවේදී අපිට අපේ රටේ පහසු ගන්න නැහැ මේ සමහරවිට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල එහෙමවත් පහසු ගන්න නැහැ ඒ හින්දා අපි මේ හින්දා පිටරට විශ්වවිද්‍යාල වල පිටරට පුරා විද්‍යා අධ්‍යයන ආයතන සමග සාහිත්‍යා පරිශ්‍රයේ වර්ධනාවක් ප්‍රයත්නම් ප්‍රයත්න සිදුවෙනවා. ඉතින් එහි ප්‍රතිඵලයක් තමයි මේ වැඩපිළිවෙල. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් ශ්‍රී ලංකා පුරාජ්‍ය අධිපන්තිය 2012 වසරේදී එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමග පරිශ්‍රයේ වර්ධනාවක් ප්‍රයත්න කළා. මොකද මොකද සාහිත්‍යා පරිශ්‍රයේ වර්ධනාව මොකද ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම. මොකද ඒ හින්දා තමයි මේ සාම්පල් යවලා මේ සම්බන්ධයෙන් උසා නිලගේ මහත්තයා තමයි සම්බන්ධීකරණ කාර්යය සිදු කරලා තියෙන්නේ ඒ විද්‍යාගාරවල. ඉතින් මේ පරිශන විශේෂඥ උසුන් කරන්න ඉතින් මේ මේ විදිහට මේ විශේෂඥ වාර්තා කෙරේ තමයි මේක අපි දකින්නේ. ඉතින් අපේ රටේ කරන්න බැරි දේවල් අපේ රටේ රසායනාගාරවල ඒ වගේම මේ සඳහා සාමාන්‍ය උගතුන්ගේ හුඟයක් තියෙනවා. प्रशस्त मनुर्मी මේ මේ විදිහේ සොයා ගැනීම වලට මේ ලෝක මට්ටමේ ප්‍රසාරයක් ලැබෙනවා. මම හිතනවා මේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් හම් වෙන්නේ නැති කියලා. සුමරා තව එක්කෙනෙක්ට අවස්ථාව අපි ලබා දෙනවා ප්‍රශ්නයක් අහන්න. අමල්ක මහත්මයා ඉන්නෝ. අමල්ක මහත්මයා ඔබට පුළුවන් ප්‍රශ්න අහන්න. සර් මේ දැන් සර් සඳහන් කර අපි දන්නවා මෙසොලිතික් එහෙම නැත්නම් මධ්‍යශීලා යුගය ලංකාවේ පැරණිම කාල නිර්ණ ලෝක මට්ටමින් ගත්තාම පැරණිම කාල නිර්ණ ලංකාවට අයිති වෙනවා කියලා ඉන්දියානු වංශය යුරෝපීය ප්‍රාග් ඉතිහාසයක් නින් මේක පොඩ්ඩක් ප්‍රතික්ෂේප කරනවා කියලත් එහෙම කියනවා ඇත්තම සර් දැන් මම බැලුවාම දැන් අපේ ලංකාවේ මයික්‍රොලිත්ස් අපිට ජ්‍යාමිතික හැඩිත ශිලාමය වනම් හම්බෙන ස්ථානයක් වුණාම අපි ඒක නම් කරනවා මෙසොලිතික් සයිට් එකක් කියලා. මම හරි නේද සර්? හරි. සම්ප්‍රදාය. ඔව්. ඒ සම්ප්‍රදායේ ගල්ලායිද තිනන අපි මෙසොලිතික් කියලා හඳුන්වනවා. නමුත් මම ඔය කියවපු මේ ඉන්දියානු ප්‍රාග් ඉතිහාසය සම්බන්ධ ප්‍රාග් ඓතිහාසික ස්ථාන සම්බන්ධ වාර්තාවල ඒගොල්ලා මයික්‍රොලිත්ස් හම්බ වුණත් ඒක මෙසොලිතික් කියලා නම් කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ එතනදී බලනවා ඩිපොසිට් එක මොකද්ද කියලා. ඒ කියන්නේ ප්ලයිස්ටොසීන් ද හොලෝසීන් ද කියලා ඒ ඩිපොසිට් එක බලලා ඒ අනුව තමයි මෙසොලිතික් ද පැලියොලිතික් ද කියලා නම් කරන්නේ. මෙන්න මේ ගැටලුව මොකද්ද සර්? මම ඇත්තටම දැන් කියනවා නම් මම විද්‍යාත්මකව අපි සලකා බලනවා නම් දැන් මෙසොලිතික් කියනවා සාහිත්‍ය නෝමියන් අපි ඇත්තටම විද්‍යානුකූලව අපි නම් කරනවා නම් ප්ලයිස්ටොසීන් හොලෝසීන් चतुर्थिकावधि
ප්‍රාග්ගෛතික ස්ථානයක නම් කරනකොට ලේට් ප්ලයිස්ටොසීන් සයිට් කියලා අපි කියතෝ දැන් කුමිට බද්දම නම ගත්තා ලේට් ප්ලයිස්ටොසීන් සයිට් දැන් අපි ගත්තා පාහිනේ ගත්තා ලේට් ප්ලයිස්ටොසීන් රොක් සෙල්ස් ඒ මොකද අර ප්ලයිස්ටොසීන්ගේ අවසාන භාගය කියන්නේ අවුරුදු 5000කට කාලයකට ඇති ස්ථාන දැන් අපි කියතෝ දෙන මැනිපියුලස් නම් කරන්නේ අපි හරිය කියනවා මොකද ටර්මිනල් ප්ලයිස්ටොසීන් ඒ කියන්නේ අවුරුදු 12000 පමණ කාලයක් අපි 5000ක සයිට් එක ගන්න පස්සෙන් පතුවන මිඩ් හොලොසි يعني ඒක තමයි ඇත්තම සර් මම පොඩ්ඩක් පොඩ්ඩක් ඉතින් සර් පොඩ්ඩක් නවත්තන්න සර් දැන් අන්න දැන් සර් කියෝගේ ලේට් ප්ලයිස්ටොසීන් කියන්නේ ප්ලයිස්ටොසීන් ඩිපොසිට් එකකින් මයික්‍රොලිත් හම්බෙද්දි ඉන්දියානු ප්‍රාග් ඉතිහාසයක් නේ මේක නම් කරන්නේ ප්ලයිස්ටොසීන් මේ 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 පැලියොලිතික් සයිට් එකක් විදිහට ඒගොල්ලෝ මෙසොලිතික් කියන නම එතනදී භාවිත කරන්නේ නැහැ. අන්න ඒ ගැටලුව තමයි මට තියෙන්නේ. ඔව් දැන් අපි අපේ ශ්‍රී ලංකාවේදී දැන් ආචාර්ය දැනිගල මාත්‍ය අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගය. ඒ කියන්නේ මෙසොලිතික් කියන වචන පාවිච්චි කරන්නේ නැහැ. අපි කියන්නේ ජ්‍යාමිතික සුද්ධ ශිලා නම. කියන්නේ මයික්‍රොලිතික් ශිලා තමයි. මොකද අපි මොකද දැන් මෑතක ඉඳලා මේ ගැටලුව හින්දා මොකද ඕක ඇයලා සම්ප්‍රදායික බෙදීම. ඉතින් අපි පාවිච්චි කරනවා ලංකාවේ මධ්‍ය ශිලා යුගයක ජ්‍යාමිතික සූත්‍ර ශිලාය අවදි. මොකද හේතුව තමයි දැන් යුරෝපයේ ගත්තොත් ඔබේ ගැටුවක්. දැන් අපි කියමු දැන් මෙදී ආසියාවේදී මෙසොලිතික් කියන්නේ ඉපි පැලියොලිතික්. ඉපි පැලියොලිතික්. දැන් අපි දැන් ඉන්දියාවේ මම හිතන්නේ තාමත් සම්ප්‍රදායික මෙසොලිතික් පැලියොලිතික් පාවිච්චි කරනවා නේ. මයිකෝලිටික් මොකද අපි කලින්ම ඔය 1990 දශකයේ ඉඳලා පාවිච්චි කරලා තියෙනවා අපි අර විශ්වවිද්‍යාල උගන්වන්නේ මේවනේ පැලියොලිතික් මෙසොලිතික් නියොලිතික් කියන එක ඇත්ත වශයෙන්ම ඒක අර ඉන්දියානු බෙදීම තමයි ඒක අර සම්ප්‍රදාන කෝණය. ඉතින් ඒක අපි පිළිගන්න ඕක ඒ තරම්ම ලෝකීය විද්‍යාන කුල බෙදීමක් වුණා. ඒක සංස්කෘතිය කියන්නේ ඒක පැලියොලිතික් කියන්නේ ඒක මිනිසාගේ සංස්කෘතික බෙදීම. Thank you sir. හරි ඊළඟට සූමහරහ ප්‍රශ්නයක් අහලා දෙනවා කලාංගි රොඩ්රිකු මෙනෙවිය මං හිතන්නේ එයා අහනවා තෙත් කලාපේ පිහිටි බටදොඹලෙන වැනි වාසස්ථාන පුරාණ දේශගුණික සාධක අනුව සවානා තනබිම් සහිත ප්‍රදේශයක පැවති බවට විදේශීය පරීක්ෂකයා 2011 කියලා දාලා තියෙනවා සඳහන් කර තිබුණත් වර්තමාන සතුන්ගේ පැතිරීම අනුව අවසාන වසර 50,000 තුළ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 5කින්වත් වෙනස් වී නැති බව ආචාර්ය දැරණේගල හා කෙනඩි 1963 පවසනවා. මේ ප්‍රකාශ දෙකේ පවතින පරස්පරතාව කුමක්ද කියලා. නෑ. ඇත්තම කියනවා නම් ඉතා පැහැදිලිව කුරුක බටදොඹලෙන ගත්තත් ආදීතු වාදුස්තරේ කාලේ ඉන්න කලින් අදිනව 30,000 පමණ කාලේ. ඒකෙන් මේ කාලේ පුරාර පිටලා තියෙන්නේ හේතුව තමයි අදින් වසර 30,000 පමණ කාලේදී ඇති සාන්දර්ම වාර්තා ලැබෙන අකවුස් වර්ගයේ බෙල්ලෝ එතන සාමාන්‍යයෙන් බෙල්ලෝ දේශගුණික නිර්ණකයක්. මොකද දේශගුණික කිසියම් වෙනසක් වෙලා තිබෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වයේ යම් කි වැඩිවක් වෙනවා නම් ඒ බෙල්ල ජීවත් වෙන්න බෑ. මොකද අදපවයි ප්‍රදේශවල විහිදෙන සිතුම්බලා ප්‍රදේශවල මේ වර්තමානයේ ජීවත් වෙන අකවුස් කියන බෙල්ලෝ අදින් වසර 30,000 පමණ කාලේ සඳහන්ව ඉන්නවා. ඒ කියන්නේ හම්බෙලා තියෙනවා කටු විශාල සංඛ්‍යාවක්. පැහැදිලි වෙන්න ධර්ම කලාපීය වර්තමානතර තිබුණා කියන
කුටිම කියනවා නම් ධර්මකලාපී වර්තා වනාන්තරවල පාහියංගල සාධක අනුව අදින් වසර 50,000 පමණ දී ඉතිහාසයක් තියෙනවා. මේක විද්‍යානුකූලව තහවුරු කරලා තියෙනවා. මේක 2004 වසරේදී කින්චෙක්ෂන් ඇනලිසිස් ඒ කියන්නේ සියුම් පාද ප්‍රතිකර විශ්ලේෂණය කියලා. මේක අර සාමාන්‍ය කින්චෙක්ෂන් නෙමෙයි. වැඩිම එක sample එකට ගිහිල්ලා තිබුණා 1 million. මේක එංගලන්තයේ ස්ටාලින් විශ්වවිද්‍යාලයේ සිදු කළේ. මේ සම්බන්ධව ඉතා අගනා ප්‍රකාශන ජීව ආකියොලොජි 2009 සංග්‍රහ ප්‍රකාශකයක් වුණා. මේ දේශගුණික ප්‍රයිස් එකේන LGM එකෙන් පස්සේ දේශගුණික වෙනස්කම් සිදු වෙලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් දේශගුණේ තරම් වෙනසක් වෙලා නැහැ. මොකද අද තියෙන දේශගුණේ තමයි එදත් ඉගෙන අනුකරමින් අවුරුදු 37,000 ඒ වගේම අවුරුදු 50,000 පමණ කාලයක් වුණා තිබුණන්නේ. ඒ කියන්නේ එහෙම තාප එහෙම තත්ත්වාව තියෙනවා. තමයි වර්තාවේ ඉන්නේ අද. මම හිතනවා කලාංගිට උත්තරයක් හම්බ වෙන්නේ නැති කියලා. ඒ වගේම දැන් වෙලාව 11ට කිට්ටු වෙනවා. නමුත් මම කේටි පිළිතුරු බලාපොරොත්තු වෙන ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරනවා. අපි පටන් ගද්දි සුළු ප්‍රමාදයක් වෙච්ච නිසා රොෂීන් ෆර්නැන්ඩෝ ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා තියෙනවා. පීඩන ක්‍රමයෙන් ආයුධ නිපදවීම ගැන මදක් පැහැදිලි කළ හැකිද කියලා. මම හිතනවා මේක මේ කෙටි උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්න ස්නෑක්ද නෙවෙයි කියලා. නමුත් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ වෙනම දේශනයක් කරන්න හෝ වැඩමුළුවක් කරන්න. අපි එතෙන්දි කරත් හැකි නะ ඔබතුමාට පුළුවන් නම් කෙටියෙන් පැහැදිලි කරන්න පීඩන ක්‍රමෙන් ආයුධ නිපදවීම ගැන මදක් පැහැදිලි කළ හැකිද කියලා අහනවා. සාමාන්‍යයෙන් ආයුධ නිර්මාණ කිරීමේ මිටික් අර ගල් මිටික් අරගෙන තවත් ගලකට ගහනවා. ඒක පතුරක් ගලනවා. නමුත් පීඩනය කරන පීඩන ක්‍රමය කියලා කියන්නේ ඒක ප්‍රෙෂර් ප්ලේටින් ටෙක්නික් කියලා කියන්නේ ඒ කියන්නේ නියස්ටි ඒ කියන්නේ ගලක ඍජුව මිටියෙන් පහර එල්ල කරන්නේ නැහැ. ඒ සඳහා කිසියම් ඇබයක් යොදනවා. ඒ කියන්නේ නියස්ටියේ සමතලා මතු පිටට එම ප්‍රදේශයක කිසියම් ඇබයක්. ඒ කියන්නේ තද යම ගලක් හරි අඟක් හරි යොදලා ඒ අඟට පහර එල්ල කරනවා. නිකන් කර්පුමක් ඉදිරිපත් කරලා පතුරු ඉවත් කරනවා. මේ උදාහරණයකට බලංගොඩ උල්ලාවදී අදලා තියෙන්නේ අර වක්‍ර හෝ ඍජුව පහර දීලා නෙමෙයි කෙලින්ම අර සියුම් ආයුධයකින් අතුල්ලා පතුරු ඉවත් කරනවා. හරියට මේ මම කිව් විදිහට ඒකට සාමාන්‍යයෙන් ඉතාල සියුණු ගල් ආයුධයක් හරි දෙක හරි එකක් මේ විදිහට නිකන් සියුම් දෙයක් තමයි පාවිච්චි කරන්නේ. විද්‍යු පහර වීමක් හෝ වක්‍ර දිවන්න ඇතිවීමක් කරන පතුරු යස්තුස්. එහෙම තමයි අර බලංගර උල්ලාවදී මණිකක් ඇති විශ්වාසය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගත්ත පීඩන ක්‍රමය අප්‍රිකාව හැරුණාම මුලින්ම භාවිතා කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව. හරි. ඒකම තව ඒකම ප්‍රශ්නේ කොටසක් තියෙන මේකට ඉතාලම කෙටි පිළිතුරක් දෙන්න. මෙම ආයුධ බැලීමේදී ඉතාලම කුඩා සෙන්ටිමීටරේ පමණ ආයුධ බොහෝ දැකිය හැකි. කුඩා ගල් පතුරකින් ආයුධ වෙන් කර ඒ කියන්නේ ඩිෆරෙන්ෂියේට් කරගන්න ආකාරය කේටීඑම් පැහැදිලි කර හැකිද කියලා අහලා තියෙනවා. ඒත් අනේ මහත්මයා. සාමාන්‍යයෙන් ආයුධ කියන්නේ පළපුදු පුරාවිද්‍යාත්මක හැකියාව තියෙනවා. මොකද ගල් ආයුධ වල තියෙනවා අනේ හැබැයිම මිනිසෙක් කළ බවට. මිනිසෙක් කළ බවට ඒක ගල් ආයුධ ලක්ෂණේ තියෙනවා. දැන් ගල් ආයුධ ගත්තොත් ඒක පැහැදිලිව තියෙනවා ඇතුල් පැත්ත. ඒ කියන්නේ වෙන්ට්‍රල් සර්ෆේස් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා. දැන් වෙන්ට්‍රල් සර්ෆේස් එකේ ගත්ත කෙනින්ම ඒක තියෙනවා ප්‍රහාර එල්ල කරපු ස්ථානයේ තියෙනවා. ඒකට කියනවා අපි ප්ලැට්ෆෝම් කියලා කියනවා. ඒ ප්‍රහාර වේදිකාව කියලා කියනවා. ඊට පස්සේ ප්‍රහාර වේදිකාවේ පල්ලෙයි ගත්තොත් ඒකේ කිසියම් බුබුලක් වගේ කොටසක් තියෙනවා.
එතන බල්බ් බල් කියලා තියෙනවා. ඒක රැලි කලකුළු කියන. ඉතින් ඇත්තට මේ වයින් අපිට කියන්න පුළුවන් මේක කියන්නේ කැපුම් දාර තියෙනවා. හැබැයි මානව කෘතිය. ඉතින් ඇත්තටම ඉතින් මුගදෙනෙක් ඕක පිළිගන්නේ නැහැ. මොකද වැඩි කාලයක් මිනිස් ජීවිතේ ගල් උගේ. ඒ මිලියන උරකට වැඩි කාලයක්. කවදාකවත් එන අවුරුදු 12න් ගත්තොත් අවුරුදු 5000කට පෙර ඔක්කොම ගල් උගේ තමයි මේ ක්ලින්දලා තියෙන්නේ. ඔක්කොම ගල්ලාවුද මේ ලෝක මේ භූමිය හැම තැනම තියෙනවා. ඉතින් ගල්ලාවුද හඳුනා ගැනීම ඉතර සාස්ත්‍රීය ක්‍රමයක්. මම හිතනවා මේ ප්‍රශ්නේ වලින් අපේ ප්‍රශ්න වටේ අද නවත්තන්න වෙනවා. වෙලාව රාත්‍රී 11 වෙලා තියෙන නිසා මම මේ අවස්ථාවේදී මතක් කරනවා අපගේ ඊළඟ දේශනය මේ බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ 25 වෙනිදා පැවැත්වෙනවා. ඒ දේශනය පවත්වන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා උරුම අධ්‍යන අංශයේ මහාචාර්ය තුස්ත මෙන්ඩිස් මහත්මයා. එතුමාගේ දේශන මාතෘකාව වෙන්නේ මධ්‍ය යාන්ඔය, මධ්‍ය දැදුරුඔය හා මීඔය නිම්නේ පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ මානව ජනාවාසකරණය කියන මාතෘකාවෙන්. ඔබ සීල් දිනට ආරාධනා කරනවා ඒ දේශනයට සවන් දෙන්න කියලා. ඒ වගේම මම මේ අවස්ථාව කරගන්නවා දේශ විදේශ පතල අපේ ප්‍රවීණ පුරාවිද්‍යාඥයෙක් වෙන ආචාර්ය නිමල් පෙරේරා මහත්මයාට අපගේ ස්තුතිය පළ කරන්න. එතුමාගේ වටිනා කාලය ගත කරලා අපි සැවම එතුමාගේ ඉතා දීර්ඝ පරිශ්‍රණ ජීවිතයේ ලබාගත් දැනුම බෙදාගත් එක පිළිබඳව මම අවසාන වශයෙන් නිමල් පෙරේරා මහත්මයාට වචන කීපයක් කතා කරන්න අවස්ථාව දෙනවා. බොහොම ස්තුතියි අනුරාධ. අද දින ආරාධනා කිරීමෙන් ඉතාම සතුටුපත් වෙනවා. මම දෙන්නට මේ දවස බොහොම අසුබ කරක් තියෙන්නේ. මේ වුණත් ඉතින් මේ දේශනේ මම ඉතාම ස්වභාවගත සංකේතයේ කායින වශයෙන් අපි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඉතිහාසයේ අපි ජීත්‍රේ වැඩ කරපු අපි කණ්ඩායමක් ඇතුළත වැඩ කරපු අසුබේ තොරතුරු නිවැරදිව මහා ජනතාවට, ඒ කියන්නේ මේ පුරා විද්‍යාවන උනන්දුවක් දක්වන එක බෙදා හදාගන්න ඒ දැනුවත් කරලා ඒක මම හිතන ඉතාමත් වැදගත් අවස්ථාවක්. මොකද ශ්‍රී ලංකා පුරා ඉතිහාසයේ පරිශීලන ශිල්පී ගත්තු ඉතාමත් නිහමල සිදු කළපු පරිශීලන ශිල්පියක්. එම තොරතුරු සැබෑ අංගින් මට ප්‍රකාශිත පත්වීම ඉඩපත්තා ඉදවීම ගැන එතුමාට මම ඉතාමත්ම අසා සිටි ඔබ සැමට ස්තුතියි. අද අපේ දේශනය මෙතනින් නවත්වනවා. ඔබ සැමට සුභ රාත්‍රි.